ස්පර්ශ ඔබ වහන්සේ තබන්න ස්වාමින් වහන්ස ඔබ වහන්සේ උපකාර කරන්න යේසුස් වහන්සේගේ නාමෙන් යේසුස් වහන්සේගේ නාමෙන් යේසුස් වහන්සේගේ නාමෙන් හාලලූයා ඕරබකර බල 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 බසිදිරි බිනිකතර වණකතර වණකතර බා ඔබ්‍රෆානන්ද මාසිකතර වණකතර බල බල බසන්දර වණකතර බා ආමේ සුවකරන්න 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 ස්වාමිනි සුවකරන්න අපි අදහනවා ඔබ වහන්සේ ගැන ඔබ වහන්සේ ස්වාමින් වහන්ස හාලෙලූයා ස්වාමින් වහන්ස ඔබ වහන්සේට ස්වාමිනි බාර කරලා ආරක්ෂා කරනවා හාලෙලූයා සුදි වේවා රබකට ආමෙන් පීඩවෙන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ප්‍රේමණීය දේව දරුවනි අපි ඒ වගේම යාක්ෂා කරමු ඔබ දන්නා ඉන්නවා නම් ඒගොල්ලෝ ගැනත් යාක්ෂා කරන්න අසනීපෙන් ප්‍රශ්න ගැටළු වල ඔබ දන්නවා පාස නිහා මේ ස්ථානයේ ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා එතුමා ඊයේ පාරේ එනකොට ත්‍රිවිල් එකක් හප්පලා මේ වෙනකොට පානදුර රෝහලේ පළවෙනි වාට්ටුවේ ඉතින් ගොඩක් කැඩිලා බිඳිලා නැහැ නමුත් ඒ වයසට උඩින් ගිහිල්ලා වැටිලා ඒ වැටිච්ච අමාරුව තැල්ම තියෙනවා පාස නිහාල් ගැන අපි ආරක්ෂා කරමු අද දවසේ ස්වාමින් වහන්සේගේ ආශ්චර්යමත් හස්තය දේව දාසය තුල තබන්න කියලා අපි හැමෝම එක් සිත් වෙලා ආරක්ෂා කරමු හාලෙලූයා සර්ව බලධාරී දෙවි පියාණනි ඔබ වහන්සේට බාර කරලා ආරක්ෂා කරනවා ස්වාමිනි ඔබ වහන්සේ පාස්ටර් නිහාල් තුල ඔබ වහන්සේගේ හස්තය තබන්න සුවේ හස්තය තබන්න යේසුස් වහන්සේගේ නාමයෙන් විරුද්ධව තිබෙන සියලු බාධා ඉවත් කරලා ඔබ වහන්සේම ස්වාමින් වහන්සේ උපකාර කරන්න ජීවමාන දෙවි පියාණනි ඔබ වහන්සේට බාර කරනවා ඔබ වහන්සේගේ බලවන්ත හස්තය ඔබේ බලවන්ත ස්පර්ශය ඔබ වහන්සේ තබන්න ස්වාමින් වහන්සේ හාලෙලූයා රබකතරබ ශිකතරබන කතේලනන්ද මාසි දරවා හාලෙලූයා ස්වාමිනි ඔබ වහන්සේම පීඩ වෙන්න යේසුස් වහන්සේගේ නාමෙන් ආමෙන් හාලෙලූයා සුදි වේවා සුදි වේවා හොඳයි ප්‍රේමණීය දේව දරුවෙනි අපි හැම කෙනෙක්ම ඇස් දෙක වහගෙන එක මොහොතක් මෙනෙහි කරමු ගිය සතිය තුළ මගේ හැසිරීම මොන වගේද මගේ කතාව මොන වගේද මං හිතුවේ මොනවද කියන ස්වාමිනි ඔබ වහන්සේගේ ලෙයින් මාව සෝදන්න හාලෙලූයා හාලෙලූයා ඔබගේ ලෙයින් මාව සෝදන්න අපි දන්න අනර්ග නමස්කාරයක් පැන නගින්නේ පවිත්‍ර අභ්‍යන්තරයක් තුලින් නමස්කාරයට බාධා කරන්නේ දොස් සබන්නා වූ අභ්‍යන්තරය දෙවියන් වහන්සේගේ වචනේ කියනවා නමුත් අන්තිම දවස්වලදී අන්තරා සහිත කාලවල් පැමිණෙන බව දැනගනින් මක්නිසාද මිනිස්යෝ තමුන්ටම ප්‍රේම කරන්නෝ මුදලට ප්‍රේම කරන්නෝ පාරට්ටු කරගන්නෝ එනද අන්තිම දවස්වලදී තමන්ට ප්‍රේම කර මුදලට ප්‍රේම කර පාරට්ටු මගේ පුරසාරම් උදාරම් කාර්යෝ අපහාස කරන්නෝ මෞපියන්ට අකීකරු වන්නෝ චුතිවන්තකම නොවන්නෝ අභක්තිකයෝ ජන්ම ස්නේහය නැත්තෝ සමාදානය නොවන්නෝ කේලම් කියන්නෝ තෘෂ්ණාව මැඩ පවත්වා නොගන්නෝ ක්‍රූරයෝ යහපතට ප්‍රේම නොකරන්නෝ ද්‍රෝහියෝ හිතුවක්කාරයෝ අහංකාරයෝ දෙවියන් වහන්සේට වඩා සැපසෙල්ලමට ප්‍රේම කරන්නෝ දේව භක්තියේ වේශය දරන නමුත් එහි බලය එපා කරන අයව සිටින්නෝය අන්තිම කාලවල මේ උදෑසන ඈස් දෙක වහගෙන මොහොතක් මෙනෙහි කරන්න මේ මමගේ ජීවිතේ තියනවාද ස්වාමිනි මට සමා වෙන්න ස්වාමිනි මට සමා වෙන්න හැම කෙනෙක්ම ඔබගේ මුඛයෙන් නික්මුණා වචන මේවා ගැන දෙවියන් වහන්සේගෙන් සමාවිල්ල ගැන ස්වාමිනිය ඔබ වහන්සේගේ ලෙයින් මාව සෝදන්න මේ උදෑසන හාලෙලූයා සුදි වේවා ගැන ස්වාමිනිය ඔබගේ ලෙයින් මාව සෝදන්න ඔබගේ ලෙයින් මාව සෝදන්න හැම කෙනෙක් මැස් දෙක වහගෙන යකි
ගිය සතිය තුල යම් වරදක් ඔයා තිබුණා නම් කියන්න ස්වාමීනි ඔබගේ ලේන් මාව සේතුව මැනව හාලලූයා අපි හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේ නමස්කාර කරන්න යන්නේ ප්‍රේමණීය දේව දරුවෙනි වෙන වෙන කල්පනාවල් වල ඔබ රැඳෙන කනත කරුණා කරලා නතර කරලා එක කල්පනාවකට යන්න ඔබේ ජීවිතයේ යම් ප්‍රශ්න ඇති ලෙඩ රෝග ඇති බාල ඒ ඔක්කොම ස්වාමීන් වහන්සේගේ පාමුල තබන් උන්වහන්සේ කිව්වා වෙහස වෙන පරොස්තරන සියල්ලෙනි මා වෙතට එන්න මම නුඹට සහනය දෙන දෙවියන් වහන්සේ හාලලූයා සුති වේවා ආමෙන් හාලලූයා මේ දාසන අපි ස්වාමීන් වහන්සේට බාර වෙමු කියන ස්වාමීනි ඔබ වහන්සේගේ අභිමුඛය ස්වාමීන් වහන්සේ මට දැනෙන සලස්වන්න මේ දාසන මම ඔබ වහන්සේ වෙතට ආවේ නර්මල යන්න නෙමෙයි ඔබ වහන්සේව අත්දැකලා යන්න Hallelujah. Swami Mahase Tula Taban. Unmahase Kiwa. Sababin Unmahase Geleya Saheno. Abhiva Pavitra Karan. Amen. Hallelujah. Rabba Kata Rabba Shada Rabba Hani. Jesus Gele Utum Manu Hasdani Sodai Swamin Mahasetek, Amen, Hallelujah, Rabakarama Sandra Manakadara Banya, Hallelujah, Yaksakan, Yaksakaran, Hamma Kenek Mohundat, Vachanakila Yaksakaran, Muke Wagan in Depa, Muke Wagan in Depa, We in Depa, We in the Mukutin, Namut Yakna Krim in the Berry Day Sidu and Patangano, Yakna Karnavada Swamin Mahasapi Hadasano, Yakna Karnavada Sakra Kisasma, Yulayano, Yakna Karnavada, Swamin Mahase, Umasik, Tanu de Sambalano, Hallelujah, Rabakarama Sandra Podi Tarua, not take you to the Tatana, I do take you, not take you to the way you're good, not take you to the Tatana, I do again, Amen.
Amen. Hallelujah. Vagi me udhasan obe yakshakaran. Yakshakaran. Obe piti pastema putu eitiyana kamak ne. Yakshakaran. Obe issarama putu e pedura eitiyak kamanne. Yakshakaran. Hemma kenekma yakshakaran. 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 Amen. Hallelujah. Orrabakata rabanakata rabanka rabashanda ramania. Swami mahansa me udhasan obo hansena. Swami mahansa me barakarra yakshakaran. Obe ke taru. Obo hansa ke swami ne me doratu wali gandul vena kala. Obo hansa ke adu ke. Then in the Salasman, Swami Mahasobagi, Swarshi, then in the Salasan, Mirutavati, Silu Saturaki, Salasma, Swami Mildas, Obuansi, Matkarna, Obuansa Mamanti, Viakaran, Obuansi, Kodini, Kodunik, Magi, Nami, Rasano, Istani, Mamakriakaran, Devian Masi, Swami Mahasobuansa, Mamanti, Viakaran, now Devian Masi. Abamati Sakman Karadivian Mahasova, Swami Maso Mohansegi Nami Prashasakarana, Hallelujah, O Rabakata Rabashada Ramanagata Ramanagata Ramaniati, Ramakata Ramaniati, Amen, Hallelujah, Hadavata Vivarakaran, Hadavata Vivarakaran, Hadavata Vivarakarayakshakaran, Hadavata Vivarakarayakshakaran, Amen, Nidahaskam in Yukta Swami Mahasegi Abimukin, Nidahaskam in Yukta Wind, Kaurut, Hita, Hirakaran. Hallelujah. Apasuka making depa. Devian Mahase ke vachane kina shuddhatman mahase kriya karana tana nidahaskama tibena. Amen. Hallelujah. Mage papa laksha. Amen. Rabakate ramananda rama. Amen. Premaniya deva darweni. Mang obata adarin kiyana. Abi kaurut awe ne naraban. Abi awe attakin. Amen. Hallelujah. Hallelujah. Prema mantya wa attakin. Devian mahase ke abi muke attakin. Nikangu he inne ne me. Attakin noona. Obata mona da wenno ni. Gini kode rasne attakin noona gini kode na lang wenno ni. Hallelujah. Ara ratmalane yana kota E biscuit vela suvada apita eno e wage addakin ona lang wenne denna metane idiyata mukut wenna durrayi idiyata wenna palliyata awada wenna addakin ona obe hadawata vivara kara hadawata vivara kara yesus swasege leegu saheno yesus swasege pujawa saheno me udasana amen magi papala Mama, obe pamule.
mage putra mage niriya guna velala de maagata lana vele digat esa vaasana stuti hallelujah vaasana novidina dukha vedana vinda swamini ore vele 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 apada deelathina galawima nisa api vaasana stuti karanawa amen hallelujah thank you lord jesus mahimaya veva prasanna amen premaniya deva darweni api hama kirekma nagidala tika velawak swamin mahansita prasansa karanta yana namaskara karanna yana මම ඔබට කියන එක දෙයක් තමයි දෙවියන් වහන්සේගේ අභිමුඛය කියන්නේ ප්‍රීතියයි ආමෙන් ඔබ ආවේ මොන තත්වයෙන් ආවද කියන එක මන් දන්නේ සමහරක් අර ඔබේ හදවත තුවාල වෙලා මෙතනට එන්නේ නැති යම පහසුකමකින් එන්නේ නැති වේදනාවකින් එන්නේ නැති නමුත් ජේසුස් වහන්සේගේ ප්‍රේමය මේ උදෑසන තුතුරා ගලා යනවා ආමෙන් ඒ විදිහටම උන්වහන්සේ බලන්නේ මගේ පුත්‍රයා මගේ දියණිය මොන වෙලාවේ මා වෙතට එනවද කියන දේ අරකි කරු පුත්‍රයා දෙස බලාගෙන හිටපු තාත්තා වගේ තාත්තා බලාගෙන ඉදියා පුතා මොන වෙලාවේද අපේ පාර නැහැරෙන්නේ උඩ තට්ටුවේ ඉඳන් බලාගෙන ඉදියා ඇත මේ උදෑසනත් ඒ ආදරයේ සේමයි අපි හැම කෙනෙක් මැස් දෙක වහගෙන එක මොහොතක් මෙනෙහි කරමු ස්වාමින් වහන්සේගේ ජීවිතේ කර තිබෙන ආශිර්වාද සීකරන්න 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 මොනවාද ස්වාමින් වහන්සේ කරේ හාලෙලූයා වා සීකරන්න Hallelujah. අතීතයේ දෙවියන් වහන්සේ ඔබව ගෙනාවේ මොන වගේ අමාරුකම් මැදද? ඔබ තනියම හඬන මොන උන්වහන්සේ කාණ්ඩන්න එපා පුතේ. ඔයා තනි වෙලා නැහැ. මම ඔයත් එක්ක ඉන්නවා. අපි වේදනාවෙන් යුක්තව හඬන කොට ස්වාමීන් වහන්සේ කව මම නුඹගේ සරණ හා ශක්තිය. පය වෙන්න එපා. අපිට දේවල් කරගන්න බැරුව අපහසුතාවයට ලක් කරන උන්වහන්සේ කව මම නුඹට ප්‍රඥාව දෙන උපකාර කරන දෙවියන් වහන්සේ මා දෙස බලන්න. ආදෙස බලන්න ලෝකෙන් නුඹට උපකාර නැහැ නමුත් මම උපකාර කරන දෙවියන් වහන්සේ ආමේන් රබකත රමණකති නදමානියති හාලෙලූයා ඒව සීකරන්න ඔබ මොන තරම් අන්ත අසරණ අඩියේද හිටියේ ස්වාමින් වහන්සේ ඔබ ඔසෝලගෙනලා තිබෙනවා අද වෙනකොට ඒව සීකරලා ස්වාමින් වහන්සේට සුදි කරන්න සුදි කරන්න සුදි කරන්න සුදි කරන්න අතීතය සීකරලා සුදි කරන්න දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න මිනිස්සු එක එක ඒවා කිව්වා වෛද්‍යවරු එක එක ඒවා කිව්වා අපිව ළඟ ඉන්න අය එක එක ඒවා කිව්වා නමුත් ස්වාමීන් වහන්සේ ඔක්කොම වෙනස් කරා හල්ලෙලූයා ඒ ඔක්කොම වෙනස් කරා උන්වහන්සේ ඔක්කොම වෙනස් කරා ඒව නිකන් කතාවක් වගේ විතරක් වත් කරා උන්වහන්සේ අපේ ජීවිතයේ දෙවියන් වහන්සේ හා ශර්මත් ක්‍රියාව කරා ආමේන් හල්ලෙලූයා සුදි කරමු සුදි කරමු සුදි කරමු ප්‍රශංසා කරමු හල්ලෙලූයා සුදි වේවා හල්ලෙලූයා ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේවා හල්ලෙලූයා අපි හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේට ස්තුති කරමු අපි ගිනි මැද්ද යනකොට අපේ වේදනාව උන්වහන්සේ ඉවත් කරපු දෙවියන් වහන්සේ ස්තුති කර ස්තුති කර දෙවියන් වහන්සේ කරපු දේවල් සිහි කරලා කියන්න thank you කියලා කියන්න පුතේ දුවේ ජීසස් ඔයගලන්ට කරපු දේවල් සිහි කරා ඔයගලන්ට සුව කරා උදව් කරා ස්තුති කරා මුකේ වාගෙන ඉන්න එපා මුකුත් කරපු නැති කෙනෙක් වගේ ස්වාමිනේ වහන්සේට ස්තුතිය ආමේන් හාලෙලූයා අන්තිම කාලවල මිනිස්සුගේ තත්ත්වයක ඔබ හාස්කම දෙවියන් වහන්සේ නිසා ස්වාමිනේ වහන්සේට කරන්න දෙයක් නැහැ වහන්සේ යන්න කලකි දෙවියන් හාලෙලූයා මෙනිය දේව දරුවෙනි ඒ ආදරය සිහි වෙනකොට අපි කොහොම ස්තුති නොකර ඉන්නද thank you lord ස්වාමිනිය ඔබ වහන්සේට ස්තුති වේවා thank you lord jesus hallelujah Durel mage Oh,
Oh,
Hallelujah. Rama Krama Sande Rama Katina Namania Te. Eplokana Namasi Derevene Kadarama. Aprefana Namasi Kadaloni Kadarabania Tena Kadarabahania. Hallelujah. Oh, Rebeleve Kadarabania. Bibidi Makuna Menam. Amen. Hallelujah. Oh, Rama Sande Ramana Kadarabania Te. Hallelujah. Sudiveva. 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 Prasan Sakran. Mukihala Prasan Sakran. Hallelujah. Mana Danino. Swami Mahasiki Abimuke. Hallelujah. Saturaki Sarasmal Kadagan. Veteran of Devian. Devian Masi, Kiakar, Devian Masi, Vitara, Tava Satura in the Bulakama Kne, Tava Undercard in the Bulakama Kne, Tava Bada in the Bulakama Kne, Tava Broken in the Bulakama Kne, Hallelujah, Oh Rebecca Rabante, Rebecca Rabah, Amen, Hallelujah, Present Sakara, have you ever heard of a previous Swami Masi Gabuke? Amen, Hallelujah, Rebecca Matuna. Thank you.
සම්ප්‍රභ වේවා හාලෙලූයා ප්‍රේමණීය දේව දරුවනි අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනකොට දෙවියන් වහන්සේ මැදේ ක්‍රියා කරනවා ස්වාමින් වහන්සේගේ වචනේ කියනවා ප්‍රශංසාව මැදේ වැඩ වාසය කරන දෙවියන් වහන්සේ මමයි උන්වහන්සේ මරිච්ච දෙවි කෙනෙක් නෙමෙයි උන්වහන්සේ ජීවතුන් සමග වාසය කරන දෙවියන් වහන්සේ ආමෙන් හාලෙලූයා හාලෙලූයා Obe prasnaya nisa katavahagin indepa. Obe prasnaya nisa nikang mukutma vela na wage malanika vela indepa. Honta tatte kosawala swamin mahasere kiyanna de Yesus swansa deviyan mahasa man obohanse kere viswasa karanawa. Obohanseta puluwam mage prasnayen mawa nidahas karanna. Obata puluwam mage rogen mawa suwa karanna. Obata puluwam mage vedanawen eliyata genna. Obata puluwam mage tanikamen obohanse mawa iwat karanna. Swamini mage amarukamen mawa osawanna. Obohanseta puluwam. Kiyanna 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 kiyanna. Mukiyala kiyanna. Mukiyala kiyanna. Hallelujah. Oh Rebekata rabahadiya tera bahaniya. Hallelujah. O prefana namasika tarabahania etule kiyai oye inda ayyo bane na 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 oba kiyanna mama swamin wahansela prasansa karanawa ekai david tuma kiyanne david tumage adahirrekan waladi mage aathma mage sharire maathula athi siyalla deviyan wahansela prasansa karawa maathula athi siyalla deviyan wahansela prasansa karawa hallelujah shuti weva oba swamin wahansela prasansa karanna amen Hallelujah. Premaniya Deva Darveni. Sampradayika krama ayin karanna me udayasana. Oba palliye rawa meme inna. Indala prasansawa thula hitiya. Deva pal eka sampradayika krame ayin karanna. Ayin karala deviyan wahanseta hondara stuti karanna. Eda giyusum pettiya idiripita David natamin tamai Yerusalemata giye. Hallelujah. David kiyanne rajatuma එයා නටමින් තමයි ගියේ. ඒක නිසා මේ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ අපි ඉන්නේ. ඉදා කිව්සොම් පෙට්ටිය තමයි දෙවියන් වහන්සේගේ අභිමුඛය. හාලෙලූයා. අපි ඉන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ. ආමෙන්. හැම කෙනෙක්ම ඇස් දෙක වහගන්න. ඇස් දෙක වහගෙන හොඳට ස්වාමින් වහන්සේ රත් දෙකෝසවලා කියන්න. ඔබ වහන්සේ කෙරෙහි මම විශ්වාස කරනවා. ඔයාගේ ප්‍රශ්නය ගැන බය වෙන්න එපා. ඔයාගේ රෝගය ගැන බය වෙන්න එපා. දෙක උස්සලා කියන්න. කියන්න මේ උදාසන. වෙන්න බැරි දේ වෙනවා. මම අද අදයිලෙක් කියන්නේ. මගේ ජීවිත අත්දැකීම් වලින් කියන්නේ. Venna peride sidu karna devi kene kapita inne o rasandara makatara bahania hallelujah o rasandara makatara bahania te hallelujah hallelujah ma balavat kala swamin tule ame rabakatara bahania ama kene ko prasansawata athul wenna watapita bala bala indepa meka watapita balana welawa nemei meka deviyan wahansena prasansa karana welawa මේක උදුර ගන්න තමයි යක්ෂයා උත්සාහ කරන්නේ මේක උදුර ගන්න නේද අත් දෙක සාක්කු දෙකට දාගෙන අත් දෙක බැඳගෙන ඔයෙ ඉන්නපා දෙවියන් වහන්සේගේ අභිමුඛය හාලෙලූයා හැම කෙනෙක්ම සතුටින් ප්‍රීතියෙන් ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන්න හාලෙලූයා 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 ආමෙන් හාලෙලූයා හොඳට වචන කියලා දෙවියන් වහන්සේට සුදි කරන්න ප්‍රශංසා කරන්න ප්‍රශංසා කරන්න ප්‍රශංසා කරන්න ප්‍රශංසා කරන්න හාලෙලූයා ස්වාමිනි මේ උදෑසන අල්මරි තිබෙන කලකිරි තිබෙන සියලු ආත්ම පුබුදවන් යේසුස් වහන්සේගේ නාමයෙන් රකතර සකතර බහාලිය හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ අභිමුඛය දැනෙන සලස්සන් හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ අභිමුඛය දැනෙන සලස්සන් දැන් ඔබ වහන්සේගේ ආලේප එදා පෙන්තකොස් දවස් තුල ඒ උඩු මාලේ තිබුණු ආලේප අප මැදිය ඔබ වහන්සේ නිදාස් කරන්න හාලෙලූයා Yeah.
ඔබ්‍රෙෆේනි අන්නම්මස්සිකති රමහානිය ප්‍රශංසා කරන්න ඇදයිල්ල ප්‍රශංසා කරන්න හලෙලූයා ඇදයිල්ල ප්‍රශංසා කරන්න අපිව නිශ්චල කරන්න ප්‍රශ්න වලට පුළුවන් කමක් නැහැ අපිව නිශ්චල කරන්න රෝග වලට පුළුවන් කමක් නැහැ අපිව නිශ්චල කරන්න සිද්දේ දරාවන් වලට පුළුවන් කමක් නැහැ අපි සමග ඉන්න දෙවියන් වහන්සේ සර්ව බලධාරී ස්වාමීන් වහන්සේගේ කරුණාව උන්වහන්සේගේ උපකාරයන් ඔබට සිහි වෙනවා මේ උදෑසන ස්වාමිනී ඔබ හරි පුදුමයි අපි යවට ඉන්න මිනිස්සු අපි වෙපා කරනකොට ස්වාමිනී අපේම මිනිස්සු අපි වෙපා කරනකොට ඔබ වහන්සේ අපිව වැළඳගත්තා ඕ දෙවියන් වහන්සේ
Thank you, Lord Jesus. Thank you, Lord Jesus. Hallelujah.
ස්වාමිනි අපි කොපමණ ඔබට ස්තුති කරත් මදි ඔව් ස්වාමිනි ප්‍රශංසා දේවා මහින්ද දේවා ස්තුති මාගේ දරුවනේ මම නුඹලට කතා කරන දෙවියන් වහන්සේ වාදී Sori ස්වාමීන් වහන්සේ මේ උදෑසන අපිට කතා කරනවා දේවදාස දාසීන් ස්වාමීන් වහන්සේගේ දරුවෙනි පසුතැවිලි වෙල්ලා කියලා සිසතුලින් කතා කරා පසුතැවිලි වෙල්ලා දෙවියන් වහන්සේ බලාපොරොත්තු වන පවිත්‍රතාවයට ශුද්ධකමට ඔබ ළඟා වුණේ නැතුව ඔබව ඔබ සතුටු කරගත්තට වැඩක් නැහැ. ඉන්න සිස්ට අවස්ථාව දෙන්න. ඔබව සතුටු කරගත්තට වැඩක් නැහැ. ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වන තත්වයක් තියෙනවා. අපි ෂර්ට් එකක් හේතුවම සුදු ෂර්ට් එකක්. අපි කියනවා මේක කහගේ ඇහිලා නේ. මේක තවම කුණු පැලලා නැහැ. ඒක හේතුව. හේතුවට වැඩක් නැහැ. හේදිලා නැහැ. ආයි හොදන්න. ඔයල් ඔයල් සබන් කුඩු නෙමෙයි මේ සබන් කුඩු දාලා හොදන්න. රැක් මුළු රැක් ඒ සබන් කුඩු වල දාලා තියලා උදේ හොදන්න. එහෙම හොදලා හොදලත් ඒ ෂර්ට් එකේ පැල්ලම් තියෙනවනම් ඕක අල්ලලා විසි කරලා දාන්න. ඕක හරියන්නේ නැහැ. ප්‍රේමණීය දේව දාසේනි මා ඇතුළුවයි කතා කරන්නේ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වන ශුද්ධකමට ඔබ ළඟා වෙන්න ඕනේ. ඒ වගේම අනිසිෂ්ඨ කතා කරා දෙවියන් වහන්සේ ඇතුළේ කතා කරා පොළවේ සිදුවෙන දේවල් දෙස බලාපල්ලා මගේ වචනේ මම ලියා තිබෙන විදියට ඒවා ඉෂ්ට වෙමින් ඉෂ්ට වෙමින් ඉෂ්ට වෙමින් පවතිනවා. තවමත් ඔබ ආත්මික නින්දෙද ඉන්නේ. සමහරක් අය තාමත් නිදි. තාමත් වෙහෙසෙන්නේ ආත්මය. ශක්තිමත් වෙන දේවල් වලට නෙමෙයි මාංශය වෙන්නේ. මාංශය බෑනේ, යාඥාව බෑනේ. ඊයේ සිකුරාදා අපි කෑම මේසේ මෙතන ලෑස්ති කළ ආත්මික කෑම මේසේ. ආපු අයට ගොඩක් ස්තුතියි. නාපු අය පොඩක් බලන්න මෙනේ කළා අයෝ බාවේ නැත්තේ ශරීරය කැමති නෑ එපිස පොතේ කියනවා මාංශය අදිනවා ඒ පැත්තට ආත්මන් මාංශ අදිනවා ඒ පැත්තට පොර බැදීම තිබෙනවා ඔබ පොර බැදීම ඉඩ දුන්නේ මොකටද සමහරක් අය කව බෑ අනුද බෑ අනේ ගාන්ට වැස්සකුත් වැස්සා තව සමහරක් අය දෙවියන් මාංශයේ අභිමුඛයට ඇවිල්ලා ඒ අභිමුඛය සමහරක් අයට ඇත්තටම අපහසුකම් තිබුණා නම් ඒක ඔබ ස්වාමින් වහන්සේ ඉදිරිපිට කමක් නැහැ. නමුත් අපි අපේ පෞද්ගලික දේවල් අපි කරගන්නේ නැද්ද? පෞද්ගලික දේ. හොඳයි සිස්ටර්. කවුද දර්ශනයක් දැක්කයි කිව්වා කියන්න අවස්ථාව තිබෙනවා. ඇන්නේ නැහැ. මේ සභාව දිහා බලාගෙන ඒ සහෝදරී දැක්කලු ස්වාමින් වහන්සේ අප දෙස බලාගෙන ඉන්නවා. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා ආත්මෙන් නමස්කාර කරන අයව සොයන කාලය දැන් ඇවිල්ලා තිබෙන්නේ. මාංශයෙන් නෙමෙයි.
උන්වහන්සේ නිදහස් කරමින් ඉන්නවා. මේ උදෑසන කවුද හිර වෙලා ඉන්නේ? නමස්කාර කරගන්න බැරුව, ප්‍රශංසා කරගන්න බැරුව තවමත් ස්වාමින් වහන්සේ අප මැදේ නිදහස් කරමින් ඉන්නවා. මම ඔබට එක දෙයක් කියනවා. කරුණා කරලා ඉදිරියේදී නොවැම්බර්, දෙසැම්බර් අර ටයිම් කරන් එන්න එපා පල්ලි. 11යි මාරට ඉවර වෙන්න ඕනේ. තේරෙනවද? ශුද්ධාත්මයන් වහන්සේ අපි ඉඩ දෙන්න යනවා ඉදිරි මාසවල. අපි ඉන්නේ අවසාන කාලේ. වැඩියෙන් අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයට අඩුම ගාන ඉරිදවත් ලඟ වෙන්න ඕනේ. ඒක නිසා ෂෙඩියුල් කරගෙන එන්න එපා. අනිත් හැමතැනටම යනකොට ඔබට වෙලාවක් නැහැ. වෛද්‍යවරයා ළඟට යනකොට කියනවා මං කීය වෙයි දන්නේ නැහැ. මම බෙහෙත් අරගෙන එන්නම් පොලිම දන්නේ නැහැ. වෙන වෙන තැන් වලට යනකොට උසාවියට යනකොට නේද? දේවල් වලට යනකොට ඔබ කියනවා කියලා යන්නේ මං 10ට එන්නම් 11 මාට එන්නම් කියලා එන්නේ නැහැ. දේව අභිමුඛයට යනකොටත් එහෙම එන්නේ. ඔබ අසිරුතාවයට පත් කරා කියන්න එපා. ඒක නිසා දෙවියන් වහන්සේගේ අභිමුඛය අපි ටිකක් වැඩියෙන් කාලය ගත කරන්න යනවා ඉදිරියේදී. අපි හැම කෙනෙක්ම අපේ ඇස් දෙක වහගමු. නෑ පාස්ටර්, දැන් මේ දේශනාවට යන්න ඕන වෙලාව නේ. නෑ. කරුණා කරලා ඇස් දෙක වහගන්න හැම කෙනෙක්ම. ඇස් දෙක වහගෙන ඔබ ඔබව මෙනේ සෝදිසි කරන්න. හාලෙලූයා. ස්වාමීනි, මට උදව් කරන්න. උදව් කරන්න. තවත් මා තුළ යම් බැම්මක් තිබෙනවද? ස්වාමිනි, නුරුස්සන කමේ බැම්ම, කෝපේ බැම්ම, ආවේගශීලීත්වයේ බැම්ම, බොරුවේ බැම්ම, පාපෙට තියෙන ආශාවේ බැම්ම, ස්වාමිනි, හොරෙන් අන්තර්ජාලය තුළ සැරිසරන නරක විබ් අඩවි කෙරේ තියෙන ආශාවේ බැම්ම, ස්වාමිනි, මානසික ඇල්මවල් කෙරේ තිබෙන බැම්ම, ඇස්වල තෘෂ්ණාවන් ගැන තිබෙන බැම්ම, මේ දැසන මගෙන් ඉවත් කරන්න. කියන්න. ඔබ තමයි දන්නේ ඔබ තුල තියෙන මොන බැමිද කියලා. ස්වාමිනි, මගෙන් ඉවත් කරන්න. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට බාර වෙමු. ස්වාමින් වහන්සේ අප මැදියේ. උන්වහන්සේ කතා කරන්නේ ඇයි දන්නවද? උන්වහන්සේගේ දරුවෝ ජීවිත හදාගෙන උන්වහන්සේ වෙතට එයි කියන බලාපොරොත්තු ඇති. ඒකයි උන්වහන්සේ කතා කරන්නේ. ආමෙන්. හාලෙලූයා. ආමෙන්. හාලෙලූයා. දෙවියන් වහන්සේගේ වචනේ කියන අපි ගෙවල් ඇතුලේ කරන පාපය එළිය ප්‍රකාශ වෙන්නේ යනවා. ඒක නිසා ස්වාමින් වහන්සේට බාර වෙන්න. හාලෙලූයා. බාර වෙන්න මේ වෙලාවේ. මං අරයට වඩා හොඳයිනේ. මෙයාට වඩා හොඳයිනේ නෑ. ඔබට ඕනෙම නම් ඔබව කිරාමණින්න යේසුස් වහන්සේත් එක්ක සංසන්දනය කරන්න. කියන්න ස්වාමිනි, ඔබගේ ලෙහින් මාව සෝදන්න. හැම කෙනෙක්ම ඔබේ හදවත විවර කරන්න. විවර මන් දැක්කා ගොඩක් දෙනෙක් නමස්කාරයට ප්‍රශංසාවට ඇතුල් වුන්නේ නැහැ. මන් දන්නේ හේතුව ඇයි කියලා. මන් දැක්කා සමහරක් අය පල්ලි ඇවිල්ලා හිටියේ එන්න ඕන හින්දා. අන්තර්ජාලය ඔස්සේ අපි සමග සම්බන්ධ වෙන ප්‍රේමණීය දේව දරුවෙනි, ඔබ ලංකාවේ විදේශගතව කොහේ හිටියත් මම ආදරෙන් කියනවා,
ස්වාමින් වහන්සේ ඔබ ඉන්න හැම තැනකම ඉන්නවා. ඒක නිසා උන්වහන්සේ ඉදිරිපිට හරිව ඍජුව හැසිරෙන්න. Hallelujah. Thank you Lord Jesus. Hallelujah. ඔබේ ෆානන්ද මස්සිකත රබහනිය. හැම කෙනෙක්ම විවර වෙන්න. Hallelujah. සුදු වේවා. Amen Jesus. එක ගීතිකාවක් ගායනා කරමු යේසුස් වහන්සේගේ ලේ ගැන. ගායනා කරලා අපි දෙවියන් වහන්සේගේ වචනයට සවන් දෙමු. මට බ්‍රදර් හිරාන්ට දෙන්න ශුද්ධාත්මන් වහන්සේ ඉඩ දෙන්නේ නැහැ. ශුද්ධාත්මන් වහන්සේ මගේ ආත්මයට බල කරනවා. තවත් අය ඉන්නවා බැමි සහිතව හිර වෙලා අර දර්ශනේ හරි. එකම ආත්මයන් වහන්සේ ඇස් දෙක වහගෙන හදවත අරින්න ගොඩක් දෙනෙක් ඇස් දෙක අරගෙන හදවත වහගෙන ඉන්නේ. ඔබේ දෙබිඩි ජීවිතය ස්වාමින් වහන්සේ ඉදිරියේදී ප්‍රකාශ කරන්නට යනවා. දෙබිඩි ජීවිතය ඔබ මේ වෙලාවේ සෝදිසි කරලා බලන්න. ඔබ ආත්මිකයේද නැත්නම් ලෞකිකයේද ස්වාමින් වහන්සේට ඔබ හඳුනා ගන්න බෑ. පල්ලියාව ඔබ තරම් ආත්මිකෙක් නෑ. හැබැයි මෙතනින් ගියාට පස්සේ ඔබ තරම් ලෞකිකෙක් නෑ. කතා කරන දේවල්, විහිළු බලන දේවල්, උසුළු විසුළු ෂෙයා වෙන දේවල් දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නේ. ෆෝන් එකේ ෂෙයා වෙන දේවල් දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නේ. ස්වාමින් වහන්සේ ඉදිරියේ විවර කරන්න ඔබේ හදවත. විවර කරන්න හදවත සහෝදරයා සහෝදරිය. දරුවෙනි විවර කරන්න හදවත. Hallelujah, Rabakata Rabashanda Rabani Anti. Amen, Hallelujah. Obrefini Annamasi Devi Virabe. Hallelujah. Shudat Bena Neti Mahapuravan. Thank you, Lord. Kiana Shudat Beni. Mahava Bohansi Sparshakaran. Yesu Niyo Bohansi Gilein. මාව සෝදන්න. ඔබගේ ලේන් මාව සෝදන්න. අරින් හදවත. තාමත් සමහරක් අය ඔහේ ඉන්නවා මේවස්ථානේ. තාමත් සමහරක් අය ඔහේ ඉන්නවා. අයෝ ඉන්නෝ නෑ. අපි ඉන්නේ අන්තිම කාලේ. ස්වාමින් වහන්සේකව අවට දෙස බලාපල්ලා. මොනවාද වෙන්නේ? තාමත් ඔබ වැද රාජකාරි ගොඩේ හිර වෙලා ඉන්න ඇස් දෙක වහගන්න බෑ. දෙවියන් වහන්සේ දෙස බලන්න සහෝදරයා. ස්වාමීන් වහන්සේ දෙස බලන්න. ජීසස් හැලෙලූයා. කෙතරම් ප්‍රිය කරුණ Ooh.
ශුද්ධාත්මෙනි මට කතා කරන්න මේ උදෑසන මට කතා කරන්න ඔබ වහන්සේ මට ඔබ වහන්සේ කතා කරන්න මාව සාදන්න ඔබගෙන් නොවන්නා වූ ඕනම තැනක් මේ උදෑසන කඩලා බිඳලා මාව ගොඩනගන්න ස්වාමිනි ඔබගේ දරුවෝ ඔබ වහන්සේට බාරයි එක් එක්කෙනාව මේ උදෑසන ඔබේ වචනය කර්ණ කොටගෙන ස්පර්ශ කරන්න දේව වචනයේ දේව දාසයාට විරුද්ධව තිබෙන සියලු බාධා මනාස්තර යේසුස් වහන්සේගේ නාමයෙන් අණ කරනවා සම්පූර්ණයෙන් ඉවත් වෙන්න ස්වාමිනි සහෝදරය ඔබ වහන්සේ ආලේප කරන්න එදා මෝසෙස් කර්ණ කොටගෙන ඊශ්‍රායෙල් සෙනගට ඔබ කතා කරා එදා ස්වාමින් මහන්ස යොෂුවා කර්ණ කොටගෙන ඔබ සෙනගට කතා කරා ඔබ යෙරමියා කර්ණ කොටගෙන කතා කරපු දෙවියන් වහන්සේ මේ උදෑසන හිරාන් සහෝදරයා කර්ණ කොටගෙන ඔබ වහන්සේ අපි එක් එක්කෙනාට කතා කරන්න අපි ඔබට බාරයි යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් ආමෙන් හොඳයි අපි සියලු දෙනාව අසුන් ගමු ඔබ ආදරයෙන් ගෞරවයෙන් මේ උදෑසන පිළිගන්නවා අද යම් කෙනෙක් පළවෙනි වතාවට මේ ස්ථානෙට ඇවිල්ලා තිබෙනවා නම් ඔබේ අත පොඩ්ඩක් ඉදට ඔසවන්න Amen. හොඳයි. බ්‍රදර් නැගිටින්න පුළුවන්ද? ඔයාව අපි ආදරයෙන් ගෞරවයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් ශ්‍රී ලංකා අපොස්තලික දේව සභාවේ මොනුටු සභාවට පිළිගන්නවා. අපි හොඳත් පොළ සන්නාදයක් දෙමු. බ්‍රදර් සුරාජ් අතරද දීලා පිළිගන්න. හොඳයි. Thank you brother වාඩි වෙන්න. හොඳයි. ඒ වගේම පැබරුණා ඔබ සියලු දෙනාවත් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්නවා. ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙන ඔබවත් ආදරයෙන් පිළිගන්නවා. හොඳයි අපි ස්වාමින් වහන්සේගේ වචනට යමු. අපි හොඳත් පොළ සන්නාදයක් දීලා දෙවියන් වහන්සේගේ දාසයව පිළිගනිමු. ආමෙන්. ආමෙන්. හොඳයි සංඥා භාෂාවෙන් අපිට උපකාර කරන්නා වූ බුද්ධික සහෝදරයවත් යේසුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්නවා මේ උදෑසන. හලලුයා. ස්වාමින් වහන්සේ යහපත්. ආමෙන්. ස්වාමින් වහන්සේ මේ වෙද්දිත් විවිධ අන්දම් වලින් කතා කරමින් සිටිනවා. ඒක ඔබට මට දැනුණා කියලා මට නම් දැනුණා. ආමෙන්. හලලුයා. ස්වාමින් වහන්සේ කතා කරන දේ අපිට දැනෙන්න යනවා. ඒ නිසා ඊට පෙර උන්වහන්සේ වටපිටාව සකස් කරනවා. දෙවියන් වහන්සේ කිව්වා පොළවේ කාරණා දෙස බලන්න කියලා. ඔබ මොනවාද මේ උදෑසන පොළවේ කාරණා දෙස බලන්නේ? හලලුයා. ඔබගේ ගෙදර තිබෙන තත්වයේද, ශ්‍රී ලංකාවේ තත්වයේද, එහෙම නැත්නම් මේ ලෝකය තුල සිදුවෙන්නා වූ කාරණාද මේ උදෑසන අපි බලන්න යන්නේ. හලලුයා. පසුගිය දිනයන්හි අපේ සහෝදරයෙක්ගේ නිවසේ යාඥාවක් සඳහා මට යන්න ලැබුණා. ඒ ස්ථානයේදී ස්වාමින් වහන්සේ යම් වචනය බෙදා ගනිද්දී මගේ හදවතේ තැබුවා වූ කොටස මම ඒ ස්ථානයේ බෙදාගත් අතර ස්ථානයේදී තව කොටස් කීපයක් ස්වාමින් වහන්සේ හදවතේ තැබුවා වූ දේ ඉතුරු වුණා. ඉතින් මම ඒ මෙනෙහි කරමින් ස්වාමින් වහන්සේ වෙතට ළඟා වෙමින් සොයද්දී දේව වචනය තව ස්ථානවලින් සොයද්දී ස්වාමින් වහන්සේ විවිධ අන්දම් වලින් මට කතා කරපු දේ අද ඔබ අතරට ගේන ස්වාමින් වහන්සේ යහපත්ව සිටිනෝ. ආමෙන්. හලලුයා. ඉතින් දෙවියන් වහන්සේ මේ දවස්වල මේ ලෝකයටම කතා කරමින් සිටිනෝ. හලලුයා. මුළු පෘථුවියේ සියලු වාසීන්ට ස්වාමින් වහන්සේ කතා කරමින් සිටිනවා. අපි
අවදි වෙලා සිටින්න ඕන කිතුණු ජනතාවක් ලෙස කිතුණුවන් ලෙස මොකක්ද මේ සිද්ධ වෙන්න යන්නේ කියන එක. අපි අවදි වෙලා සිටියේ නැත්නම් එහෙමත් නැත්නම් ආත්මික අපේ විවෘත වෙලා තිබුණ නැත්නම් අපි දකින්න යන්නේ අපේ වටපිටාවේ තිබෙන කාරණා විතරයි. අපිට බාහිර දේවල් පේන්න යන්නේ නැහැ. නමුත් දේව වචනයට ලං වෙලා අපි ස්වාමින් වහන්සේගේ මුහුණ සෙව්වොත් උන්වහන්සේගේ කරුණාව අපි ලබාගෙන දේව වචනය තුලින් අපි ගමන් කරොත් අපිට ලැබෙනවා ස්වාමින් වහන්සේ මේ මොනවාද කරන්න යන්නා වූ කාරණාව ගැන ඉතිහාසයේ ඉඳලා මේ දක්වා සිදුවුණු සිදුවීම් ඒ වගේම දැන් වර්තමානයේ සිදුවෙන්නා සිදුවීම් සහ අනාගතේ යමක් සිද්ධ වෙනවද ඒ දේ පවා ස්වාමින් වහන්සේ දේව වචනය තුලින් උන්වහන්සේගේ සෙනගට උන්වහන්සේ කතා කරනවා. ඇයි අපි සූදානම් වන පිණිස. හලලුයා. අපි දෙවියන් වහන්සේ කිසිවක් එලිදරව් නොකර යම් දේවල් සිද්ධ වෙන්න යන්නේ නැහැ. අද බොහෝ අය තුලින් ස්වාමින් වහන්සේ ශුද්ධාත්මයන්න් වහන්සේ කරණ කොටගෙන කතා කරා, සභාවට කතා කරා, සභාවේ යම් දේවල් සැඟවිලා තිබෙනවද ඒවා ඉදිරියේ ප්‍රකාශ වෙන්න යනවා කියලා කතා කරා. ඔබ ඔබගෙන් විමසලා බලන්න මාව ප්‍රකාශ වෙද්දී කොයි ආකාරයෙන්ද සභාව තුල ප්‍රකාශ වෙන්න යන්නේ, යම් අඩුපාඩුවක් තිබෙනවද, දුර්වලකමක් තිබෙනවද, දෙවියන් වහන්සේගේ නොවන කාරණාවක් තිබෙනවද, ඒ සියලු දේ මං හදාගෙන දෙවියන් වහන්සේ කැමති ලෙස මගේ ජීවිතේ හරිගස්ස ගන්න තමයි ස්වාමින් වහන්සේ අපිට කතා කරනු ලබන්නේ. හලලුයා. ඔබේ මගේ ජීවිතේ හරි ලෙස කතාකරන්න ස්වාමින් වහන්සේ ගත්තොත් ඔබ කොතනද ඉන්නේ, මම කොතනද ඉන්නේ කියලා අපි අපිටම විමසලා බලන්න පුළුවන් අවස්ථාවක් ස්වාමින් වහන්සේ දෙනවා. ආමෙන්. හලලුයා. ඉතින් මේ දවස්වල සෑම ප්‍රවෘත්තියකම ගොඩක් වෙලාවට ගාසා තීරය, ඊශ්‍රායෙල් මේ හැම දෙයක් ගැනම කතා කරනවා. මොකද මේ යුද්ධය සහ මේ ප්‍රවෘත්ති ගැන ඉතා උනන්දුවෙන් මිනිස්සුෝ කතා කරනවා කුමක්ද සිද්ධ වෙන්න යන්නේ කියලා. ඒ එකම කිතුණුවන් මේ උදෙසා විශාල ලෙස යාඥා කරනවා. ඒ වගේම මේ සිදුවීමද මේ අන්තිමට සිද්ධ වෙන්නේ යන්නේ කියලා ඔවුන් කල්පනා කරමින් බොහෝ ලෙස බලාගෙන සිටිනවා. තුන්වෙනි ලෝක මහා සංග්‍රාමය සිද්ධ වෙන්න ඔන්න මෙන්න තියෙනවද කියලා ඔවුන් කල්පනා කරමින් සිටිනවා. අපි කොතනද සිටින්නේ කිතුණුවන් ලෙස? හලලුයා. හලලුයා. දෙවියන් වහන්සේගේ නාමයට ස්තුති වේවා. ස්වාමීන් වහන්සේ යහපත්ව සිටිනවා. උන්වහන්සේගේ වචනේ මම ආමොස් පොතේ යම් කිසි කාරණාවක් කතා කරමින් යද්දි බලමින් සිටිද්දි ස්වාමීන් වහන්සේ මට ඇඟෙවුවා වූ කාරණාව ස්වාමීන් වහන්සේ තුල ඔබට මම ගෙනෙන්න යනවා. ඒ තුලින් ස්වාමීන් වහන්සේ අපිට කතා කරන්නේ කුමක්ද කියලා බලමු. හලලුයා. ආමොස් පොතේ ස්වාමීන් වහන්සේගේ වචනේ දෙවියන් වහන්සේ කතා කරලා තියෙනවා. කුමක්ද මේ සිදුවෙන කාලය තුල පොළව දෙස කල්පනා කරලා බලන්න පොළවේ මොනවාද සිද්ධ වෙන්නේ කියලා ස්වාමීන් වහන්සේ කියද්දි ආමොස් පොතේ එකේ පළවෙනි පරිච්ඡේදයේ 2, 3, 4, 5 පදවල අපි කියවුවොත් ස්වාමින් වහන්සේගේ වචනේ තියෙනවා මේ ඊශ්‍රායෙල් සෙනග සහ ගාසා තීරය මේ මොනවාද සිදුවෙමින් පවතින. මේක නෙමේ මගේ දේශනාව. හැබැයි මං වටපිටාවක් ලෙස මං ඔබට කියන්න යනවා ස්වාමින් වහන්සේ කිව්වා පොළවේ මොනවාද වෙන්නේ කියලා බලන්න කියන එක. හලලුයා. ස්වාමින් වහන්සේගේ නාමයට ස්තුති වේවා. උන්වහන්සේගේ වචනේ මෙසේ සඳහන් කරනවා. ආමොස් 1:2 කියවුවොත් ඔහු මෙසේ කීවේ ස්වාමින් වහන්සේ සියෝනේ සිට ගර්ජනා කොට යෙරුසලමේ සිට තමන්ගේ හඬ පවත්වනවා ඇත. එවිට එඩේරුන්ගේ ගොදුරු බිම් වැළපෙනවා ඇත. කර්මෙල් මුදුනේ වියලී යන්නේය. ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක. දමස්කේ වරද 3ක්ද එසේ 4ක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි. මක්නිසාද මඩින යකඩ යන්ත්‍ර වලින් ඔවුන් විසින්
ගිල්ලියාත් දේශය මඩින ලද්දේය. ඒ නිසා මම බෙල්හත්ගේ මාලිගා නාස්තිකර ගින්නක් හසායල්ගේ ගෙදරට අරින්නෙමි. මම දමස්කය තුළ අගුල් බිඳ වැසියා ආවොන්හි මිටියාවතේද ජයකොන්තය අල්ලන්නා ඒදන් වන්සේද සිඳ දමන්නෙමි. ආරාමි වැසියෝ වහල්කමට කීර්තියට යන්නෝ යයි ස්වාමින් වහන්සේ කියන සේක. මෙසේ ස්වාමින් වහන්සේ මෙසේ කියන සේක. ගාසාහි වරද තුනක්ද එසේ හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි. මක් නිසාද ඔව් ඒදාම්ට පාවා දෙන පිණිස මුළු සෙනග වහල්කමට ගෙන ගියෝය. හලලුයා. ස්වාමීන් වහන්සේ වසර 6000කට ඉස්සෙල්ලා එහෙම නැත්තම් මේ දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ වෙලා ඒක පරිවර්තනය වෙලා අපිට ලැබිලා තිබුණාට මේක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන ලද්දේ ඉතිහාසයේ වසර 2500කටත් ඉහළින් ඉහතදී ස්වාමීන් වහන්සේ අපිට කතා කරලා තියෙනවා. අද ඊශ්‍රායෙල් ගැන කතා කරද්දී ඉතිහාසයේදී කියනවා ඊශ්‍රායෙල් වරුන්ට රටක් හම්බුනේ 1948 පස්සේ කියලා. හැබැයි ඊශ්‍රායෙල් කියන ජාතිය ගැන ඊශ්‍රායෙල් ගැන ස්වාමීන් වහන්සේ උප්පත්ති පොතේ ඉඳලා එලිදරව් පොත දක්වාම ස්වාමීන් වහන්සේ කතා කරලා තියෙනවා. හලලුයා. මොනවාද සිද්ධ වෙන්න යන්නේ කියලා ස්වාමීන් වහන්සේ කතා කරලා තියෙනවා. ඔවුන්ගේ පාපය ගැන කතා කරලා තියෙනවා. ඊශ්‍රායෙල් වරුන් කරමින් යන්නා වූ දේවල් ගැන කතා කරනවා. මේ ගාසා තීරයට මොනවාද වෙන්නේ කියලා එහෙම් පිටින්ම ස්වාමින් වහන්සේම වචනවලින්ම කතා කරලා තියෙනවා. මඩින යන්ත්‍රයක් ඇවිල්ලා ඒක මඩිනු ලබනවා කියලා ස්වාමින් වහන්සේගේ වචනේ කියනවා. මඩින යන්ත්‍රයක් කියන්නේ ඔබ දන්නවා ඔබට ඔය කුඹුරු ආශ්‍රිත ප්‍රදේශවලට ගියොත් මේ දවස්වල මොකද කරන්නේ? සම්පූර්ණම ඒ තියෙනා වල් සියලුම දේවල් වලින් උඩින් එම යන්ත්‍ර යව්වට පස්සේ සම්පූර්ණ එක මැටි සමග මිශ්‍ර වෙලා ඒ තියෙනා සියලුම ආකාරයේ ස්ථාන සම භූමියක් බවට එක තැනි තලාවක් බවට මට්ටම් කරලා දානවා. අද ඊශ්‍රායෙල් හමාස් ගැටුම ඔබට දකින්න පුළුවන් වෙයි. හරියට උඩින් ගියොත් ඒ ස්ථානවල තිබුණා වූ ගොඩනැගිලි මඩින යන්ත්‍රයකට අහු වෙලා වගේ තමයි. තව ඉදිරියේ තවත් දේවල් සිද්ධ වෙන්න තියෙනවා. තව ඉදිරියේ බොහෝ දේ සිද්ධ වෙන්න තියෙනවා. හැබැයි මේ සිදුවීම කර්ණ කොටගෙන ස්වාමින් වහන්සේ ඔබටත් මටත් ක්‍රිස්තියානි වන සෙනගටත් මුළු ලෝකයටත් ස්වාමින් වහන්සේ කතා කරගෙන සිටිනවා. හලලුයා. හලලුයා. මෙසේ අපි මේ පොත් මේ දවස්වල කියවද්දී ඔබ ප්‍රවෘත්ති අසනකොට ඔබට අදාළ කරගන්න පුළුවන් මේ ස්ථානවලින් ස්වාමින් වහන්සේ කතා කරන්නේ මේකයි. ස්වාමින් වහන්සේ අපිට අඟවන්නේ මේකයි. තවත් උන්වහන්සේ කාලයක් ඉතුරු කරලා නැහැ අපිට ලං වෙන්න කියලා කතා කරනවා. අපිට තව තවත් උන්වහන්සේගේ වචනය වෙතට ලං වෙලා උන්වහන්සේගේ මුහුණ සොයන්න උන්වහන්සේ තුළ ගමන් කරන්න කිතුරුවන් ලෙස උන්වහන්සේ අපිට කතා කරමින් සිටිනවා. හලලුයා. හලලුයා. මේ පරිච්ඡේද ඔබ කියවුවොත් පල්ලහැට මේ කාලය තුලදී උන්වහන්සේ මේ ටික කියෝගෙන යද්දී මට මෙන්න මෙහෙම තැනක මෙහෙම දෙයක් ලැබුණා උන්වහන්සේගේ වචනය තුල. මොකද්ද? 7 පරිච්ඡේදයේ ආමොස් පොතේ 8 පදේ කියනවා. 7 පදේ මුල ඉඳලා කිව්වොත් උන්වහන්සේ මෙසේ මට පෙන්වූසේක. බලව ස්වාමීන් වහන්සේ ළඹයට හරි ලෙස සෑදූ පවුරක් උඩ තමන් අතේ ළඹයක් ඇතුව සිටිනසේක. ස්වාමීන් වහන්සේ ආමොස් නුඹට පෙනෙන්නේ කුමක්දයි මාගෙන් නැසූසේක. ළඹයක් යයි මම කීවෙමි. එකල ස්වාමීන් වහන්සේ කතාකොට බලව මම නැවත තවත් මාගේ සෙනග වූ ඊශ්‍රායෙල්ට අච්චු නොකර නොසිට ඔවුන් මැද ළඹයක් අල්ලන්නෙමි. හලලුයා. හලලුයා. ළඹයක් අල්ලනවා කියලා දෙවියන් වහන්සේ කියනවා. ළඹය අල්ලන්නේ යම්කිසි ඇද දේවල් කෙලින් කරනු පිණිස. ඇද තැන් කෙලින් කරන්න තමයි මේ ළඹේ පාවිච්චි කරන්නේ.
Lambe allani ihala sita pallahata sarala rekawak wage eka kelin karaganna awashya unahama eka wedi tan kapala danna awashya unahama mokada karanne lambe allanu labano etakota yam aakareka elawimak tibunoth mokada karanne e wedi kotasa kadala iwat karanu labano meka ada අපි හිතන්න පුළුවන් ඊශ්‍රායෙල් වරුන්ටනේ මේ ළඹේ අල්ලලා තියෙන්නේ ස්වාමින් වහන්සේගේ නාමයට ස්තුති වේවා ඊශ්‍රායෙල් වරුන්ට අල්ලන ළඹේම ස්වාමින් වහන්සේ අපිටත් අල්ලන වෙලාවක් එනවා ආමෙන් හලලුයා අපේ වැඩිතැන් අඩු කරන්න ස්වාමින් වහන්සේ අපිට කතා කරනවා හැරිලා උන්වහන්සේ ඉදිරියේ පසුතැවිලි වෙලා ස්වාමීන් වහන්සේ වෙතට එන්න කියලා ස්වාමීන් වහන්සේ කතා කරනු ලබනවා අපේ ඉවසීම අපේ දැනගැන්ම අපේ ක්‍රියාකාරකම් කොයි ආකාරයෙන් තියෙනවද කියලා ලෝකයට ස්වාමීන් වහන්සේ කතා කරගමින් උන්වහන්සේ අපිට කතා කරනවා අපි ලෝකාකාරව හැසිරෙනවද ලෝකයේ සමග ගමන් කරනවද ලෝකයට එක්ක ඉදිරියට යමින් සිටිනවද කියලා ස්වාමීන් වහන්සේ අපිට කතා කරනවා හැබැයි දෙවියන් වහන්සේ මේ හරිගස්සන්නේ උන්වහන්සේගේ සෙනඟ ස්වාමින් වහන්සේ තුල ජයග්‍රාහී ලෙස උන්වහන්සේ විතර ලං කරගන්නයි ආමෙන් හලලුයා ඔබේ මගේ ඇද හරින්න ස්වාමින් වහන්සේ කැමැතිව සිටින්නේ උන්වහන්සේට ඍජු උන්වහන්සේට කැමැති කෙලින් සිටින උන්වහන්සේ ඉදිරියේ වරදක් නැති එහෙම නැත්නම් උන්වහන්සේ ඉදිරියේ පාපිෂ්ඨ ස්වභාවයක් නැති සෙනඟක් ලෙස ඒ අනර්ග ඒ සුදුමෙන් හිමමෙන් වටිනා වූ පුද්ගලයන් බවට ඔබවත් මාවත් පරිගර්තනය කරගන්න පිණිසයි ස්වාමින් වහන්සේ මේ ඇදතැන් දිගහරිනු ලබන්නේ එහෙම නැත්නම් කඩලා ඉවත් කරනු ලබන්නේ හලලුයා ඒකට අපි සමහර වෙලාවට මෙතන දර්ශනේ දකපු කෙනා එක්කවත් මේ ස්ථානයේ දේශනා කරන කෙනා එක්කවත් එහෙමත් නැත්නම් Tamanට අවවාද දෙන කෙනා එක්කවත් එහෙමත් නැත්නම් ඊට විරුද්ධව කටුව මිටිය පාවිච්චි කරන කෙනා එක්කවත් අපි තරහ වෙලා හරියන්නේ නැහැ. හලලුයා. අපි දෙවියන් වහන්සේගේ වචනයට එකඟව නම් ස්වාමින් වහන්සේ අපේ ජීවිතේ ඇද හරිනු ලබනවා නම් අපි කීකරු වෙලා ස්වාමින් වහන්සේට මෘදු මොලොක් හදවතක් ඇතුව දෙවියන් වහන්සේ ඉදිරියේ යටහත් වීම පමණයි තියෙන්න ඕන. ආමෙන්. හලලුයා. මෙතනදී ස්වාමින් වහන්සේ මම ඊශ්‍රායෙල් කතාව ගොඩක් දුරට ගෙන යන්න යන්නේ නැහැ. ඔබට සෙකරියා පොතේ ඒ වගේම අවසානය හරියදී ඔබ කියවුවොත් ඔබට පුළුවන් ස්වාමින් වහන්සේ තුල කුමක්ද ස්වාමින් වහන්සේ මේ අවස්ථාවේදී ඒ ජීවිතවලට මොකද්ද කරන්න යන්නේ අනාගතයේදී මොකද්ද වෙන්න යන්නේ කියලා මම ඒ කොටස කියවලා මම ප්‍රධාන මේ කාරණාවට යන්න යනවා මේ අවස්ථාවේදී මේ සෙනඟ සියලු දෙනාම ඔබ සෙකරියා 13 සෙකරියා 14 වෙනි පරිච්ඡේද ඔබ කියව ගත්තොත් ඔබට මේ ඊශ්‍රායෙල් වරුන්ට එහෙම නැත්නම් මේ ලෝකයට අවසානය වෙන්නේ කුමක්ද කියන එක කියන්න යන අතර මේ පොළවේ කාරණා ගැන කල්පනා කරන්න කියපු නිසා මම මෙන්න මේ වචනයත් ඔබ වෙත තබනවා මෙතන ස්වාමින් වහන්සේගේ වචනේ කියනවා සෙකරියා 14 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ කියනවා යෙරුසලමට විරුද්ධව යුද්ධයට ආවා වූ සියලුම ජනයන්ට ස්වාමින් වහන්සේ පමුණුවන්නා වූ පීඩාව මේය ඔවුන් හිටගෙන සිටියදීම ඔවුන්ගේ මාංශය සේවන්නේය ඔවුන්ගේ ඇස් ඒවායේ සිදුරුවලම ෂේවන්නේය ඔවුන්ගේ දිවද ඔවුන්ගේ කටම කටේම ෂේවන්නේය ඒ කාලයේදී මහත් වියවුල්කමක් ස්වාමීන් වහන්සේගෙන් ඔවුන් අතරට පැමිණෙන්නේය හලලුයා හලලුයා මේ වෙද්දී දෙවනි පැමිණීම සිදුවීම ආසන්නයේ තිබෙන අතර මේ වෙලාව වෙද්දී යෙරුසලමට එහෙම නැත්තම් යේසුස් වහන්සේ මේ පැමිණීම ගැන ඔවුන්ට අවබෝධය වෙමින් දැන් මේ වෙද්දී මොකද වෙලා තියෙන්නේ තාම යේසුස් වහන්සේ
පැමිණිලා එහෙම නැත්නම් මේ ගැලුම් කාර්යය ආවා කියන එක ඔවුන් තවමත් පිළිගන්නේ නැහැ. ඔවුන් පිළිගන්නේ නැහැ මේ යේසුස් වහන්සේ වෙතින් එහෙම නැත්නම් මේ ගැලුම් කාර්යය වෙතින් අපිට කතා කරපු මේ ගැලුම් කාර්යය තමයි අපිට ප්‍රකාශ වෙලා තියෙන්නේ කියලා. නමුත් ඔවුන්ට මේ අවස්ථාව වෙනකොට බොහෝ රාජ්‍යයන් උදව් කරන්න එතකොට එතනින් ගියාම බොහෝ රාජ්‍යයන් ඔවුන්ට විරුද්ධව නැගී සිටින්න ඇවිල්ලා තියෙනවා මේ අවස්ථාව වෙනකොට. මෙතනදී මොකද වෙන්නේ? මේ කිතුණු කියන රටවල් ඊශ්‍රායෙල් සෙනගට ඔවුන් දෙවියන් වහන්සේව එහෙම නැත්නම් යේසුස් වහන්සේව පිළිගත්තේ නැති වුණත් ඔවුන්ට උදව් කරමින් මොකද ඔවුන් දන්නවා කිතුණුවන් ලෙස කුමක්ද අපි කළ යුත්තේ කියන එක ඊශ්‍රායෙල් දේශයේ උදෙසා මොකද්ද කරන්න යන්නේ කියන එක දේව වචනය තුලින් කිතුණුවන් වටහාගෙන තියෙනවා. ඔවුන් නැවත දෙවියන් වහන්සේගේ වචනය තුල ගොඩනැගෙන පිණිස මේ කිතුණු නොවන සෙනගට එහෙම නැත්නම් සැබෑ ක්‍රිස්තියානි නොවන අයට ප්‍රකාශ වෙන නිසා ඔවුන් කල්පනා කරලා බලන්න යනවා. ඇයි අපිට මෙවැනි රටවල් ඇවිල්ලා උදව් කරන්නේ? ඇයි අපිට මෙච්චර මේ වෙනත් භක්තික එහෙම නැත්නම් දෙවියන් වහන්සේව හරි ලෙස අඳුරන් නැතුව වගේ ඉන්නේ? අපි කතා කරද්දී අපිට ඇයි මේ අය උදව් කරන්න පැමිණෙන්නේ? මේ වෙලාවේදී අනාගත වාක්‍ය, අනාගත පණිවිඩ, එඩේරවරුන්ගේ සේවය කිසිම දෙයක් නැති වෙලා තියෙන අතර මොවුන් කල්පනා කරලා බලනවා. ඒක 13 වෙනි පරිච්ඡේදයේ ඔබට කියව ගත්තොත් පුළුවන් වෙනවා බලන්න. මොකද වෙන්නේ මේ වෙලාවේදී? යෙරුසලමේ සම්පූර්ණ ක්‍රියාව දෙවියන් වහන්සේ වෙතට හැරෙන්න පටන් ගන්නවා. යෙරුසලම හඬාවැළ වෙන්න පටන් ගන්නවා. අපිට මේ මග ඇරුණා, යේසුස් වහන්සේව මග ඇරුණා, අපි ඔව්ව කුරුසපත් කරා. යේසුස් වහන්සේව මේ කුරුසපත් කරා විතරක් නෙමෙයි, කරන්න ඕන හැම දෙයක්ම කරා. උන්වහන්සේට අපි අපහාස කරා. ඔවුන් හරි පශ්චාත්තාප වීමකට ඇවිල්ලා ස්වාමින් වහන්සේ ඉදිරියේ වැගිරිලා අඬලා තමන්ගේම පුත්‍රයා, තමාවම බේරගන්න යොපු දෙවියන් වහන්සේගේ පුත්‍රයා අපි මැරුවා, අපේ ගෙදරම ඉපදිච්ච අපේම කෙනාව අපි මරලා අපේ ජීවිතේ අපි නැති කරගත්තා වගේ හැඟීමක් ඇති වෙලා ඔවුන් පසුතැවිලි වෙන කල ස්වාමින් වහන්සේ මේ කන්දට බැස ඇවිල්ලා ඒ ස්ථානයේ ප්‍රකාශ වෙන්න පටන් ගන්නවා. හලලුයියා. මම බොහෝ කාරණා ඔබ මැද්දේ තබන්න යන්නේ ඔබට කල්පනා කරන්න යමක් ඉතුරු කරන්නේ. මේවා ඔබ කියවලා බලන්න ගැඹුරෙන් ස්වාමින් වහන්සේ අපිට මොනවාද කතා කරන්නේ. කිතුණුවෙක් ලෙස අපි දෙවියන් වහන්සේව පිළිගත්තාම ඔබගේ නෑදෑයින්, ඔබගේ මිත්‍රයන් ඔබට එරෙහි වෙලා ඔබව අපහාසයට ලක් කළා, ඔබව එපා කරලා ඔබව පැත්තකට දාලා තියෙද්දි යම් අවස්ථාවක් එනවා, ඔබ කිතුණුවෙක් ලෙස කොච්චර ඉවසුවද, ඔය අයට කොච්චර උදව් කරාද, ඔබට බැන බැන ඔබව එපා කරද්දී මේව ගිහිල්ලා හම්බ වෙලා ඔවුන්ට සිත සනසලා ඔවුන් වේදනාවට පත් වෙලා ඉද්දී ඔවුන්ව ඔසවලා තබද්දී ඔවුන්ට කල්පනාවට එනවා, මොකද්ද ඇයි මේ මිනිස්සුන්ට මෙච්චර දේවල් කරද්දිත් මොනාද මෙහා ගාව තියෙන ප්‍රේමය, ඇයි මේ තරම් සලකන්නේ කියලා ඔවුන්ට හැඟීමක් ඇති වෙනවා. ඒ දේ ඇති කරේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය යේසුස් වහන්සේයි ඔබටයි මටයි ඒ දේ ඇති කරේ. හලලුයියා. අපිව එපා කරනව සමහර වෙලාවට, අපිව නිවෙස් වලින් එළියට ඇදලා දානවා. දෙවියන් වහන්සේ නිසා බොහෝ වද වේදනාවල් වලට ලක් වෙනවා, සිත තැලෙනවා. බොහෝ අය යේසුස් වහන්සේට කෙල ගැසුවා, උන්වහන්සේගේ ඇඳුම් වස්ත්‍ර ඉරලා දැම්මා. මේ හැම දෙයක්ම කරා වගේ ඔබේ මගේ ජීවිතේ සමහර දේවල් වලදී කඩලා බිඳලා ඉරලා දාලා සිත තලලා අපිට කරන්න ඕන හැම දෙයක්ම කරලා තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි යේසුස් වහන්සේ නිසා ඔබ මේ දේවල් ඉවසගත්තොත්, දරාගත්තොත් ඔබට විරුද්ධ වෙච්ච අය දවසක යේසුස් වහන්සේගේ ප්‍රේමය ඔබ තුලින් මා තුලින් දකින්න යනවා. හලලුයියා.
ඒ ප්‍රේමයේ දකිද්දි ඔවුන් හැරෙන්න යනවා පසුතැවිලි වෙන්න යනවා අනේ අපිට යම් ස්ථානයකදී වැරදුනා අපි පාපිෂ්ඨ ලෙසයි බැලුවේ අපි අධර්මිෂ්ඨ ලෙසයි බැලුවේ අපේ ජීවිත අපි හදා ගන්නවා වෙනුවට අපි මතු පිටින් තමයි බැලුවේ අපිව පාවල දුන්නා කියලා තමයි අපි හිතුවේ එහෙම ඔවුන්ට දැනෙද්දි ඔබේ මගේ ජීවිතේට විරුද්ධ වෙලා ඉන්න අය ප්‍රේමයෙන් ලං වෙද්දි ස්වාමින් වහන්සේට මහිමය සිදු වෙන්න යනවා මහිමය ප්‍රකාශ වෙන්න යනවා උන්වහන්සේ ඔබට මට විතරක් නෙමෙයි ඒ පාපිෂ්ඨකමෙන් හැරෙන පුද්ගලයාටත් උන්වහන්සේ ජයග්‍රහණය දෙන්න යනවා ආමෙන් හලලූයා එවැනි පසුබිම් තුල අපි සෑම කෙනෙක් ඇවිල්ලා තියෙන්න පුළුවන් හැබැයි දෙවියන් වහන්සේ අපිව සූදානම් කරන්නේ මේ හැම දෙයක් තුලින්ම ගමන් කරලා උන්වහන්සේ ජයග්‍රහණය ඔබට මට දෙන පිණිසයි හලලූයා ඒක තමයි එතනදී කියන්නේ දෙවියන් වහන්සේගේ මේ වෙද්දි අනාගත වාක්‍ය ප්‍රකාශ වෙන්නේ නැහැ කිසි කෙනෙක් ඇවිල්ලා කියන්න යන්නේ නැහැ මෙහෙම දේවල් සිද්ධ වෙනවා කියලා හැබැයි මට හිතෙනවා ඒ කොටස කියලා ගියා නම් හොඳයි කියලා මොකද ඔබ කියවනවා කියලා මම විශ්වාස කරනවා මේ ආමොස් පොත සෙකරියා පොත ඔබ කියවන්න මෙතනදී කියනවා ඔවුන් 13 හතරවෙනි පදයේ කියනවා ඒ කාලයේදී අනාගත වාක්‍රුන් අනාගත වාක්‍ය කියන විට එකිනෙකා තම තමාගේ දර්ශනය ගැන ලැජ්ජා වෙනවා ඇත රවටන පිණිස ඔවුන් රෝමමය සලුවක් අඳින්නේය නැත එකිනෙකාද මම අනාගත වාක්‍රු කෙනෙක් නොව ගොවියෙක්ය මක් නිසාද මාගේ බාල වයසේ පටන් දාසකමේ සිටියේ මී කියන්නේය මේවා ඔබ කියව ගන්න ඒ කාලයේදී මේවා එන්න යන්නේ නැහැ. නමුත් හැබැයි දෙවියන් වහන්සේ ක්‍රියා කරන්න යනවා. ක්‍රියා කරන්න යන්නේ කොහොමද? ස්වාමින් වහන්සේ ඒ කන්ද උඩට ඇවිල්ලා ස්වාමින් වහන්සේ එතනදී මෙතන කියනවා ඒ දවසේදී 6 වෙනි පදේ කියනවා 14:6 ඒ කාලයේදී එළිය දීප්තිමත් නොවන්නේ කළුවර තිබෙයි. එහෙත් දවල් රැ නොවි සවස් වේලාවට එළිය ඇත්තා වූ ස්වාමින් වහන්සේ දන්නා වූ එක්තරා දවසක් පැමිණෙන්නේය ඒ කාලයේ ජීවමාන වතුර යෙරුසලමෙන් නික්මෙන්නේය එයින් කොටසක් නැගෙනහිර මුහුදටත් කොටසක් බස්නාහිර මුහුදටත් ගලා යන්නේය මෙතනදී තමයි සිද්ධ වෙන්නේ කාරණාව ඇවිල්ලා මොකද්ද වෙන්නේ යේසුස් වහන්සේ සමග මේ උන්වහන්සේ සමග මරුණා වූ අය උන්වහන්සේ වෙතට ගියා වූ අය සියලු දෙනා මේ කන්ද පිටට ඇවිල්ලා එදාට ඉර බැස යන්නේ නැහැ එහෙම නැත්නම් රෑ අඳුර වෙන්න යන්නේ නැහැ සවස් කාලය වගේ එළිය තියෙන්න යනවා ඒක හැමෝම දකින්න යනවා හැබැයි යෙරුසලමට විරුද්ධව යුද්ධයට ආවා වූ සියල්ලම ජනයන්ට ස්වාමින් වහන්සේ මහත් පීඩාවක් මේක රසායනික යුද්ධයක්ද එහෙම නැත්නම් ගෑස් යුද්ධයක්ද කුමක්ද සිද්ධ වෙන්න යන්නේ කියලා ඔබ කල්පනා කරන්න යන්න එපා මොකද ස්වාමින් වහන්සේ කියන දේ සිද්ධ වෙනවා අද සිදුවෙමින් පවතිනවා මෙතන කියනවා හිටගෙන සිටියදීම ඔවුන්ගේ මාංශය සේවන්නේය ඔවුන්ගේ ඇස් ඒවායේ සිදුරුවලම සේවන්නේය ඔවුන්ගේ දිවද ඔවුන්ගේ කටේම සේවන්නේය හලලූයා හලලූයා සෙකරියා 14 12 පදයි 13 අතර තමයි මම ඒ කියුවේ මෙතනදී ක්‍රිස්තියානි සෙනඟට ඔබ විශ්වාස කරනවද ඔබට විරුද්ධව සිටින අයගේ ඇස් ස්වාමින් වහන්සේ නිශ්චල කරන්න යනවා ඔබට විරුද්ධව කතා කරපු අයගේ මුඛය පියවන්න යනවා දෙවියන් වහන්සේ හලලූයා ඔබව අපාසුතාවයට පත් කරපු අයව ගොලු කරන්න යනවා හලලූයා එදා ඊශ්‍රායෙල් සෙනඟට එහෙම නැත්නම් අද සිදුවෙන්නා වූ දේද ඉදිරි අනාගතයේ සිදුවෙන්නා වූ දේද වැදගත් වෙන්නේ අද දවසේ අපේ ජීවිතේට අපි අත්විඳලා නැද්ද මේවා සිදුවෙමින් පවතිනවා හලලූයා අපිට විරුද්ධව සිටපු අය අපිව නැවත පිළි අරගෙන නැද්ද ආමෙන් හලලූයා
අපිට විරුද්ධව ප්‍රකාශ කරපු අය අපි පාවලා දුන්නා කියලා අපිව එලෝපු අය අද දවස වෙද්දී ඔබව මාව බොහොම සුවදෝ පිළි අරගෙන ස්වාමින් වහන්සේ තමයි දෙවියන් වහන්සේ කියලා ඕගොල්ලන්ව උසුලන්නේ දෙවියන් වහන්සේ තමයි කියලා කියලා නැද්ද හලලුයා ඒකයි මම මේ කියන්නේ පොළවේ දේ කල්පනා කරලා බලන්න දෙවියන් වහන්සේ යම් අපාසුතාවයක් තුලදීම අද ඔබ ඇවිල්ලා තියෙනවා නම් ඔබව අපාසුතාවයට පත් කරන්න යන්නේ නැහැ හලලුයා මක්නිසාද ස්වාමින් වහන්සේ උන්වහන්සේ අපිට ජයග්‍රහණය දෙනවා යටහත්කම කරන කොටගෙන හලලුයා යටහත්කම කරන කොටගෙන අපි යම් ස්වාමින් වහන්සේ කොහොමද අපේ ජීවිතයට කතා කරන්නේ අපි ඉක්මනට යන් යාකොබ් 4 එකේ සිට පහට හලලුයා ශුති වේවා ස්වාමිනී ප්‍රශංසා වේවා මනුෂ්‍ය බොහෝ දේවල් කියන්න පුළුවන් නමුත් ස්වාමීන් වහන්සේගේ දරුවන්ට උන්වහන්සේ කතා කරමින් සිටිනවා හලලුයා ඔබ පෙරලා ගත්තනම් යාකොබ් 4:1 සිට 5ට අපි කියවමු නුඹලා අතරේ යුද්ධයත් ඩබරයත් කොයින්ද ඒවා පැමිණෙන්නේ නුඹලාගේ අවයවයන් තුලෙහි යුද්ධ කරන නුඹලාගේ තෘෂ්ණාවලින් නොවේද නුඹලා ආශාවන්හිව නමුත් නොලබන්නේය නුඹලා මිනී මරන්නේව ඊශ්‍රා ඉරිසියාවන්හිය නමුත් ලබා ගන්නට බැරිවන්නේය නුඹලාගේ ඩබරේද යුද්ධේද කරන්නේය නුඹලා නොවිල්ලන බැවින් නුඹලාට නොලබන්නේය නුඹලා ඉල්ලන නමුත් නුඹලාගේ තෘෂ්ණා ගැන වියදම් කරන පිණිස වැරදි ලෙස ඉල්ලන බැවින් ලැබෙන්නේ නැත කාම මිච්ඡාචාරික තැනැත්තෙනි ලෝකයේ සමග මිත්‍රකම දෙවියන් වහන්සේට සතුරුකම බව නුඹලා දන්නේ නැද්ද එබැවින් කවරෙක් නමුත් ලෝකයට මිත්‍රවන්ට කැමැත්තේ නම් ඔව් දෙවියන් වහන්සේට සතුරෙක් වන්නේය හලලුයා හලලුයා අද උදෑසන පාස සුදන්ත විසින් නමස්කාරයේ කාලය මෙහෙවන්න කලින් ඔබට 2 තිමෝති පොතේ ස්වාමින් වහන්සේගේ වචනය ගෙනාවා. කොයි ආකාරයෙන්ද අපේ හැසිරීම, අපේ කල්කිරියාව, අපේ ජීවිතයේ තියෙන්නේ. හලලුයා. මෙතනදී කියනවා ලෝකයේ සමග මිත්‍රකම දෙවියන් වහන්සේට සතුරුකමක් බව නුඹලා දන්නේ නැද්ද? හලලුයා. අපේ ඇස් පිනවන්න, අපේ ශරීරය පිනවන්න, අපේ මාංශය පිනවන්න, එහෙම නැත්නම් අපේ ලෞකික ආශාවන් ඉෂ්ට කරන්න පිණිස අපි ලෝකයේ දේවල් එක්ක මිශ්‍ර වෙලා අපි ගමන් කරනවා නම් ඒක දෙවියන් වහන්සේ ඉදිරියේ සතුරුකමක් බවට පත් වෙන්න යනවා. ලෝකයේ සමග මිශ්‍ර වෙලා ඔබ ආශිර්වාද ලබන්න ඕන ස්වාමින් වහන්සේ තුල ඔබ ගමන් කරන්න ඕන බොහෝ සෙයින් උන්වහන්සේ තුල ගමන් කරන සෙනගක් අනිත් අයට ආදර්ශ වෙන සෙනගක් ස්වාමින් වහන්සේ අපේ සභාවට ස්වාමින් වහන්සේ දීලා තියෙනවා ස්වාමින් වහන්සේ ඒ අය අලුතෙන් එන අය පවා ස්වාමින් වහන්සේට හරවමින් සිටිනවා ඒ නිසා දෙවියන් වහන්සේට ස්තුති වේවා හලලුයා අපි ආශිර්වාද ලබන්නේ මේ පොළවේ කාරණා විතරක් ලබන්න නෙමෙයි කියන එක අපි විශ්වාස කරනවා ආමෙන් හලලුයා අපි ආශිර්වාද ලබන්නේ පොළවේ උරුමය ස්වාමින් වහන්සේ අපිට දීලා තියෙන නිසා අපි ආශිර්වාද ලබනවා නමුත් තේජසින් පැමිණෙන වෙලාවේදී ස්වාමින් වහන්සේ ඔයාවත් මාවත් සිහි කරන්න උන්වහන්සේ කැමැතිව සිටිනවා හලලුයා හලලුයා උන්වහන්සේ කැඳෙව්වා වූ කැඳවීමට විශ්වාසවන්තව සිටින්නා වූ දෙවියන් වහන්සේ ආමෙන් ආමෙන් හලලුයා මේක නිසා අපි තමත් කොයි යම් වූ ස්ථානයක ලෝකයේ සමග තවත් අපි බැඳිලා සිටිනවා නම් දෙවියන් වහන්සේ මේ උදාසන කතා කරනවා මම ඒ කාරණා එකින් එක ගැන කියන්න යන්නේ නැහැ මේ කාරණා දෙවියන් වහන්සේ ඉදිරියේ සතුරුකමක් බවට තියෙනවා දෙවියන් වහන්සේට බලන්න බෑ ඒ දෙස හලලුයා
Enisa, Swami Nwahansege, Nameetula, Mahimeta, Gauraveta, Feminenda, Mokada, Devian Nwahanse, Yatahatva Sita, Yakshata, Virudhava Sita, Swami Nwahanse, Apita Unwahanse, Karunavadi Latino. Unwahansege Vachene Kienawa, Yakup, Hatare Atta, Padavala Kienawa, Devian Nwahanse, Langwe Allah, Evita, Unwahanse, Numbalata, Langwas. සේක පෞකාරේනි නුඹලාගේ අත් පවිත්‍ර කරගනිල්ලා දෙසිත සිත් ඇත්තනි නුඹලාගේ සිත් පිරිසිදු කරගනිල්ලා දුක් වෙමින් වැළපෙමින් හඬාපල්ලා නුඹලාගේ ප්‍රීතිය කනගාටුවට හැරේවා ස්වාමින් වහන්සේ ඉදිරියේ පහත් වෙල්ලා එවිට උන්වහන්සේ නුඹලා උසස් කරනසේක හලලුයා 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 ගොඩාක් අය කැමති අපිට උසස් කියන ස්ථානයක් ලැබෙනවට. හැබැයි දෙවියන් වහන්සේ කියනවා. ස්වාමින් වහන්සේ ඉදිරියේදී පහත් වෙල්ලා එවිට උන්වහන්සේ නුඹලා උසස් කරනසේක. හලලුයා. පහත් වෙන්න කියන්නේ මොන කාරණාවෙන්ද ඒ කාරණාව ඔබට අදාළ කරගන්න. මම විස්තරයක් දෙන්න ගියොත් සමහර වෙලාවට කාරණාවල් එක එක්කෙනාගේ දන්න නිසා ප්‍රකාශ වෙන්න පුළුවන්. ඒ නිසා මම කියන්න යන්නේ නැහැ. ස්වාමින් වහන්සේ කියන්නේ මොනවෑන්ද ඔබේ ජීවිතේ පහත් කරගන්න, අඩු කරගන්න එවිට ස්වාමින් වහන්සේ ඔබව උසස් කරන්න යනවා. හලලුයා. හලලුයා. ඔබ උසස් වෙන්න කැමතිද? ඔබ වඩා පළදරන්න කැමතිද? ඔබ දෙවියන් වහන්සේ මහිමයට පත් කරන්න කැමතිද? ඔබ අනර්ග භාජනයක් වෙලා දෙවියන් වහන්සේ වෙතින් පාවිච්චි වෙන්න කැමතිද? ස්වාමින් වහන්සේ ඉදිරියේ පහත් වෙන්න. හලලුයා. ඔබ හිතන්න පුළුවන් බොහෝ අය හිතනවා වෙන්නත් පුළුවන්. මේ කතා කරන අය මෙහෙමද කියලා නෑ අපේ ඉඳලා මගේ ඉඳලා මට කතා කරන්නේ. හලලුයා. අපි පහත් වෙලා දෙවියන් වහන්සේ ඉදිරියේ යටහත් වෙනකොට උන්වහන්සේ මේ කාරණාවදී ඔබව උසස් කරන්න බලවන්තව සිටිනවා. හලලුයා. බොහෝ අය සමහර අයට උදව් කරනවා කිසි කෙනෙක් දන්නේ නැහැ. සමහර අය ස්වාමින් වහන්සේට ස්තුති කරනවා දෙවියන් වහන්සේට මහිමය දෙනවා ඒක අනිත් අය දන්නේ නැහැ. හැබැයි ඒ අයව දෙවියන් වහන්සේ ඉහළින් ඉහළට ස්වාමින් වහන්සේ ඉදිරියෙන් ඉදිරියට ගෙනියනවා. මක්නිසාද? දෙවියන් වහන්සේ පමණයි ඒ කාරණා දන්නේ. ආමෙන්. හලලුයා. හලලුයා. මොකද වමත දුන්නේ ස්වාමින් වහන්සේ දකුණත නොදැනගන්න ඉන්න කියලා කියද්දී දෙවියන් වහන්සේගේ මිනිස්සු ස්වාමින් වහන්සේ ඉදිරියේ බොහෝ දේ කරද්දී බොහෝ කැපවීම් කරද්දී ස්වාමින් වහන්සේ උසස් ස්ථානවලට ගේනවා. ඔවුන්ගේ කැපවීම් නිසා, ඔවුන්ගේ ඒ තියෙනා වූ හදවත නිසා. හලලුයා. හලලුයා. මෙතන 9 වෙනි පදයේ කියනවා, 10 පදේ ස්වාමින් වහන්සේ ඉදිරියේ පහත් වෙල්ලා එවිට උන්වහන්සේ නුඹලා උසස් කරන සේක. සහෝදරනි, එකිනෙකාට විරුද්ධව කතා නොකරල්ලා සහෝදරයෙකුට විරුද්ධව කතා කරන්නා නොහොත් තමාගේම සහෝදරයා විනිශ්චය කරන්නා විවස්ථාවට විරුද්ධව කතා කරන්නේය. විවස්ථාව විනිශ්චය කරන්නේය. ඉදින් නුඹේ විවස්ථාව විනිශ්චය කරන්නේ නම් නුඹ විවස්ථාව පවත්වන්නෙක් නොව විනිශ්චකාරයෙක්ය. හලලුයා. නීතිදායකයාද විනිශ්චකාරයාද එක්කෙනෙක්ය. එනම් ගලවන්ටත් විනාශ කරන්ටත් පුළුවන් තැනන් වහන්සේය. හලලුයා. නමුත් නුඹේ අසල්වාසියා විනිශ්චය කරන්ට නුඹ කවුද? ආමෙන්. හලලුයා. අපි බොහෝ දේවල් ප්‍රකාශ කරන්න යනවා. නමුත් දෙවියන් වහන්සේ අපිට කතා කරමින් සිටිනවා. ස්වාමින් වහන්සේ කියනවා අපිට විනිශ්චය කරන්න අවශ්‍යතාවයක් නැහැ. ස්වාමින් වහන්සේ දේ කරයි. උන්වහන්සේට බාර දෙන්න. ආමෙන්. හලලුයා. අපිට අපේ මගේ අත්දැකීම් වලින් අපේ පවුලේ අත්දැකීම් වලින් කතා කරනවා නම් අපිව ගොඩාක් අය පල්ලෙහැට දාලා තමයි කතා කරේ. අපිව ගොඩාක් අය හෙලා දැකලා තමයි කතා කරේ. අදටත් සමහර සිදුවීම් සිද්ධ වෙනවා.
ගහේ කොළ වැටුණාම එහෙම නැත්නම් තව වත්තක තියෙන කොළයක් වැටුණාම අල්ලපු ගෙදර මිනිස්සයා ඒකේ පාර තිබ්බත් සමහර වෙලාවට වත්තේ ගේට්ටුවෙන් ඇතුළට අපේ දාලා යනවා අපිට අයිති ගස් නෙමෙයි නමුත් වෙන වතු වල ගස්වල කොළ හරි දාලා යනවා මේවා මෙහෙම කරාම මොනාද ලැබෙන්නේ තෘප්තිය කියලා මම දන්නේ නැහැ සමහර වෙලාවට කේල ගහලා යනවා තියෙනව මානසික දුර්වලකම් කියලා හිතාගෙන අපි ආඥාවෙන් ඒ අය ගැන ස්තුති කරනවා හරිම වේදනාවක් සමහර වෙලාවට හැසිරෙන ආකාරය තමාගේ සතාගේ ඒ අපවිත්‍ර දේවල් අපි හිටියොත් අපේ වැට ළඟ දාලා යනවා නැත්තම් වත් ඇතුළට විසික් කරලා යනවා දෙවියන් වහන්සේගේ නාමයට ස්තුති කරනවා යම් යම් දේවල් මිනිස්සු කරන්නේ මේ කාටද කියලා දන්නේ නැතුව හැබැයි අපි එවැනි දේවල් පීඩාවල් පරීක්ෂාවල් වලින් යන්නේ ඔවුන්ට ජීවත් වෙන විදිය ඔවුන් දන්නේ නැහැ මොකද ඔවුන් දකින්නවා අපි හැමදාම රැකියාවට යනවා අපේ ළමයි යහපත්ව සිටිනවා අපේ ළමයි නිරෝගීව සිටිනවා අපි කාටවත් කරදරයක් නැහැ කාගෙන්වත් ඉල්ලන්න යන්නේ නැහැ කොහොමද මේ මිනිස්සු ජීවත් වෙන්නේ කියලා ඔවුන්ට ප්‍රශ්නයක් තියෙනවා දෙවියන් වහන්සේ අදහන මිනිස්සුන්ව උන්වහන්සේ ලැජ්ජාවට පත් කරන්නේ නැහැ කියලා දෙවියන් වහන්සේගේ වචනේ තියෙනවා උන්වහන්සේ ලැජ්ජාවට පත් කරන්නේ නැහැ කියලා ඒගොල්ලෝ ඒක දන්නේ නැහැ ඔවුන්ගේ එහෙම නැත්නම් ඒ අයගේ දෙවියෝ කොච්චර දේවල් ඔවුන්ගේ පූජාවල් ලබා ගත්තත් ඔවුන්ට මහන්සි වෙලා දුකත් වේදනාවත් තුලින් තමයි හැමදාම දේවල් උපය ගන්නත් ඔවුන්ගේ බඩ එහෙම නැත්නම් ඔවුන්ගේ අනිත් කාරණා සඵලවත් කරගන්නත් පුළුවන් වෙලා තියෙන්නේ නමුත් ස්වාමීන් වහන්සේ විශ්වාස කරන ඔබටත් මටත් අපි ඉවසීමෙන් යටහත්කමින් දරා ගැනීමෙන් අපි ගමන් කරොත් ඒ අය ගැන අපි යටහත්කමින් සැලකුවොත් ඒ අය ගැන අනුකම්පා කරොත් ඒ අයට දෙවියන් වහන්සේ කතා කරන වෙලාවක් එනවා හලලුයා ඔබ අලුතෙන් ඔබ පැමිණිච්ච කෙනෙක් වෙන්න පුළුවන් ඔබ මාස කීපයක් මේ ස්ථානෙට ආපු කෙනෙක් වෙන්න පුළුවන් ඔබට මේ පටන් ගැනීම තමයි අමාරු වෙන්නේ ඔබ ප්‍රතික්ෂේප කරයි ඔබගේ නෑදෑයින් ඔබගේ හිතවතුන් ඔබගේ වටපිටාවේ සිටින අය හැම කෙනාම ඔබ ප්‍රතික්ෂේප කරලා අර තිබුණා වූ දේවල් වලට ඔබ ඇදගන්න බොහෝ උත්සාහ කරයි හැබැයි ක්‍රිස්තුස් වහන්සේ තුල මාංශයේ ඇල්ම ඔබ ප්‍රතික්ෂේප කරලා දෙවියන් වහන්සේට ලංවීම එහෙම නැත්නම් ආත්මික ඇල්මට ඔබ ලංුනොත් ආත්මිකයෙක් වෙන්න ඔබ උත්සාහ කරොත් ස්වාමින් වහන්සේ ඔබට ජයග්‍රහණය දෙනවා Hallelujah, Hallelujah. ඔබ ප්‍රතික්ෂේප වෙන්න යන්නේ නැහැ කවදාක්වත්. Hallelujah. මෙතන ස්වාමීන් වහන්සේ කියන්නේ ඒකයි. දෙවියන් වහන්සේගේ වචනයට අපි යටහත් වෙලා උන්වහන්සේ තුල අපි ගමන් කරද්දී ස්වාමීන් වහන්සේ බොහෝ බලාපොරොත්තු අපිට දෙනවා. උන්වහන්සේ අපිට දිරා යන්නා වූ දෙයක් ලබා දෙන්න නෙමෙයි මේ වෑයම අපේ ජීවිතයට ඇතුල් කරලා තියෙන්නේ. Amen. අපිට නොදිරන ඌ ස්වභාවයකට මාරු කරන්නයි ස්වාමින් වහන්සේ ඔබට මට මේ දේවල් දෙමින් සිටින්නේ. අපි ඉක්මනට ස්වාමින් වහන්සේගේ වචනයට යන් තවත් පේතෘස් පොතේ ස්වාමින් වහන්සේගේ වචනය කියනවා. 1:18 19 පදවලට ගියොත් ස්වාමින් වහන්සේගේ වචනය මෙන්න මෙහෙම කියනවා. 1 පේතෘස් පොතේ 18 19 පළවෙනි පරිච්ඡේදයේ 1 පේතෘස් 1:17 ඉඳලම කියෝ තවද මිනිස්යන්ගේ තරාතිරම නොබලා එකිනෙකාගේ ක්‍රියාවේ ප්‍රකාරය විනිශ්චය කරන තැනන් වහන්සේට පියාණෝයි කියා නුඹලා යාඥා කරන්නෙහි නම් නුඹලා විදේශීව සිටීමේ කාලය බයින් පසු කරපල්ලා මක්නිසාද නුඹලාගේ පියවරුන්ගෙන් ලැබූ නුඹලාගේ නිෂ්පලකමේ හැසිරීමෙන් නුඹලා මුදනු ලැබුවේ රන් රිදී වැනි වූ දිරා යන දේවල් කර්ණ කොටගෙන නොව කැලලක්වත් පළුද්දක්වත් නැති බැටළු පැටවෙකුගේ ලේ වැනි වූ ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ග ලය කර්ණ කොටගෙන බව නුඹලා දන්නේහුය හලලුයා ලෝකයේ මැවීමට පළමුවෙන් නියම කරනු ලැබුවේ Hallelujah.
රන් රිදී වැනියු දිරා යන දේවල් වලින් අලංකාර කරන්න නෙමෙයි ස්වාමින් වහන්සේ ඔබව කැඳවලා තියෙන්නේ මාව කැඳවලා තියෙන්නේ ස්වාමින් වහන්සේ කියනවා තව කිසි කෙනෙක්ගේ තරාතිරම් බලන්න යන්නේ නැහැ දෙවියන් වහන්සේ ආමෙන් තරාතිරම ස්වාමින් වහන්සේට වැඩක් නැහැ ස්වාමින් වහන්සේ කියනවා ඒ තරාතිරම් වලින් මට වැඩක් නැහැ මම ඒ ගැන සලකන්න යනවා උන්වහන්සේ කියනවා නුඹලා යාඥා කරන්නේ උනම් නුඹලාගේ විදේශීව සිටීමේ කාලය බයින් යුක්තව එහෙම නැත්නම් බයව පසු කරපල්ලා මක් නිසාද නුඹලාගේ පියවරුන්ගෙන් ලැබූ නුඹලාගේ නිෂ්පලකමේ හැසිරීමේ නුඹලා මුදනු ලැබුවේ රන් රිදී වැනියු දිරා යන දේවල් කර්ණ කොටගෙන නොව ආමෙන් හලලුයා අපිට ලැබෙන්න යන්නේ දිරාපත් වෙන දේවල් නෙමෙයි ආමෙන් හලලුයා අපිට ලැබෙන්න යනවා ස්වාමින් වහන්සේ ඒ නොදිරන්නා වූ ස්වභාවයට ඔබව මාව මාරු කරන්න යනවා හලලුයා ස්වාමින් වහන්සේගේ වචනය එම පරිච්ඡේ දෙවනි පරිච්ඡේදයේ 20 පදයේ මෙන්න මෙහෙම සටහන් වෙනවා මක්නිසාද නුඹලා වරද කොට ඒ ගැන පහර නබන කල්හි ඉවසනු ලබන්නේ නම් මොන උතුම් කමක්ද නමුත් යහපත්කම් කොට ඒ ගැන දුක් විඳින කල්හි ඉවසුන් නම් ඒක දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්නීය දෙයක්ය එසේ ඊට නුඹලා කඳවනු ලැබුවේ මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේ නුඹලා නිසා වඳවිද නුඹලා උන්වහන්සේ අඩිපාරේ යන පිණිස නුඹලාට ආදර්ශයක් දී ගියේ හලලුයා හලලුයා යම්කිසි කෙනෙක් ඔබ දුක් විඳමින් වේදනාවට පත් වෙමින් ඔබ ගමන් කරනවද ඔබගේ මේ කාලය තවමත් එසේම තිබෙනවද දෙවියන් වහන්සේට ස්තුතිකරන්න මක්නිසාද ස්වාමින් වහන්සේ කියනවා දෙවියන් වහන්සේ ඒක ඔබ ඉවසන එක ගැන ඔබ දරා ගන්න එක ගැන ඔබ මේ තරම් උසුලන එක ගැන යේසුස් වහන්සේ ගැන කල්පනා කරලා ඔබ මෙච්චර දේවල් ඔබ ඉවසනවා නම් ඒක උන්වහන්සේ ඉදිරියේ අනර්ගව තියෙනවා ප්‍රසන්නව තිබෙනවා හලලුයා හලලුයා අපි ඉවසන්න 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 ස්වාමින් වහන්සේ අපිට ඒ කරුණාව දෙනවා ඒ අය ගැන දරා ගන්න ඉවස ගන්න හලලුයා හලලුයා කොච්චර වටින දෙයක්ද මේ දුක් විඳින කල්ලි ඉවසනු නම් ඒක දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්න දෙයක් කියලා ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්න තරම් හලලුයා ඊයේ දවසේ ඉතාමත් වේදනාත්මක වීඩියෝ දර්ශනයක් මා වෙතට ආවා ඇෆ්ගනිස්තානයේ ඒක උදේ වෙද්දී අපේ අනිත් දේවදාසයන්ටත් මං හිතන්නේ දකින්න පුළුවන් වෙන්නේ නැති මම ඒත් කල්පනා කරා මේක වීඩියෝ එක දාන්න තිබ්බනම් හොඳයි කියලා නමුත් ඒක මට හිත දුන්නේ නැහැ ඒ තරම් වේදනාවක් ඒක දැක්කම අපි බොහොම සුවසේ ඉන්නවා අපිට මොනවාද නැත්තේ අපි ඒ ගැන කල්පනා කරලා බැලුවොත් ඔබට කැම ටිකක් නැත්තම් ඔබේ අසල්වාසිය ඔබේ සහෝදරයෙක් ඔබේ කාට හරි කිව්වොත් ඔබ ජීවත් කරන්න ඔබට ස්වාමීන් වහන්සේ කරුණාව අනිත් අයව නැගිට්ටවලා තියෙනවා. ඔබගේ හිඟකමක් පැවසුවොත් ඒ උදෙසා යම් කිසි කෙනෙක් උපකාර කරන්න අපිට ආගම් ජාති කුල ප්‍රශ්න ભેදයක් නැතුව අපි එක එක්කෙනාට උදව් කරමින් අපි යන්නා වූ සෙනඟක්. හලලුයා. මේක තවත් ආගමක් නෙමෙයි අපිට අසරණ වෙලා යම් කිසි කෙනෙක් අපේ ළඟට ආවහම අපේ ගාවට අත පෑවොත් අපිට අතේ තියෙන කීයක් හරි දෙන්න හිතෙනවා අනේ මේ මිනිස්සයා ජීවත් වෙන්න ඕන මේ මිනිස්සයා ගැන සලකන්න ඕන කියලා ඒ හදවතක් මන් දන්නවා ඔබටත් එසේම තිබෙන බව මන් විශ්වාස කරනවා හලලුයා නමුත් දෙවියන් වහන්සේ උදෙසා යේසුස් වහන්සේ ජීවමානයි බලවන්තයි කියලා ප්‍රකාශ කරන්න බැරුව ඒ ඇෆ්ගනිස්තානයේ සිටින්නා වූ දාසයන් 220 ගානක් ඊයේ වෙද්දි ඊයේ සවස තමයි මේ වීඩියෝ එක ආවේ ඇස් දෙක බැඳලා අත් දෙක පිටිපස්සට ගැට ගහලා දන ගස්සලා එක කඩු පහරින් බෙල්ලෙන් වෙන් වෙලා යනවා දෙවියන් වහන්සේ නිසා ඇත්තටම අපි පොඩ්ඩක් මෙනෙහි කරලා බැලුවොත්
දුක් වේදනා ඉවසනවා කියන්නේ තමන්ගේ ජීවිතය දෙන එකද? අපි නම් මෙහෙම කරයිද? අපිට මේ වගේ පීඩාවක් පැමිණුණොත් අපි කොතනද සිටින්නේ? අපේ කාරණා අපේ හතරමායිමේ වැටේ තියෙනා වූ මේ කම්බි වැට පොඩ්ඩක් එහාට මෙහාට ගියාම අපි කොයිතරම් කනස්සලු වෙනවද සමහර දේවල් වලට. එහෙම නැත්නම් අපේ පාකින් එකේ වාහනය ගැව්වාම තව කෙනෙක් ඒක ගහලා තිබ්බොත් එතනට කොච්චර ප්‍රශ්නයක් ඇති වෙනවද? එහෙම නැත්නම් අපි ජීවිතේ පාර ගමන් කරද්දී අපි කොයි ආකාරයක ඉවසීමෙන් දරා ගැනීමෙන් යනවද? මම දන්නවා කිතුණුවන්ගෙන ඔබ අපි හැම කෙනෙක්ම බොහෝ ඉවසීමෙන් දරා ගැනීමෙන් යනවා. නමුත් යක්ෂයා විවිධ උපායන් ගෙනෙද්දී අපිව වෙනත් පැතිවලට ගෙන යන්න, වෙනත් කෝණවලට අපිව අරන් යන්න මෙවැනි පරීක්ෂාවල් එනවා. අපි ඒවැදි ඉවසනවා, ඒවැදි අපි ජය ලබනවා. හැබැයි මේ ජීවිතේ කිසිම දෙයක් දන්නේ ඔහුට කර කියා ගන්න කිසිම දෙයක් නැහැ. ඔව්ව දනගස්සලා සම්පූර්ණ කඩු පහරෙන් බොහෝ දෙනා බලාගෙන සිටිද්දී 227ක් මගේ මතකේ හැටියට මේ වෙද්දී දහසයන් හිස ගසා දමනවා කඩු පහරෙන්. ලස්සනට ඇඳගත් තරුණ දේවදාසෙක් ඔහු කරන්න කියන්නේ ඔබ ඒක දැක්කොත් පුදුම වෙයි. ඇයි මේ තත්වයට මේ මිනිස්සුපත් වෙලා තියෙන්නේ? ඊට පස්සේ ඔබ කියයි ගාසාවලට ගහන එක සාධාරණයි කියලා. එහෙම නැත්නම් ඊශ්‍රායෙල් යුද්ධයේ සාධාරණයි කියයි. මේ මිනිස්සු නෑ, ඒත් මිනිස්සු. නමුත් ඒ මිනිස්සුන්ගේ සිත දැඩි කරලා, ඒ මිනිස්සුන්ගේ මොළය වෙනස් කරලා මේ තරම් මේ දෙවියන් වහන්සේගේ සමානත්වයෙන් සෑදුවා වූ මිනිස්යාව විනාශ කරන්න තරම් ඔවුන්ගේ සිත් අන්ධ කරලා තියෙන්නේ කවුද? යක්ෂයා ඔවුන්ව ඒ තරමට පාවිච්චි කරලා, එවැනි සංවිධාන ඇති කරලා අනිත් අය මැරුණට තමන් ජීවත් වුණොත් ඇති, එහෙම නැත්නම් තමනුත් මැරිලා තව බොහෝ අය මරා ගන්න එක තමන්ට යම් කැඳවීමක් තියෙන ස්ථානයකට යන එකයි කියන එක මේක වැරදි ලෙස මොළේට දාලා මොළේ සම්පූර්ණ විකෘති කරලා තියෙන්නේ. ඇයි මේ යක්ෂයා මේ ආගම නැමැති වෛරස් එක මේ මිනිස්යන්ගේ සිත්වලට දාලා තියෙනවා? මේ ආගම නැමැති වෛරස් එක තුලින් මිනිස්යන්ව ભેද කරලා තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ ආගමක් නෙමෙයි. හලලූයා. ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ ප්‍රේමය. උන්වහන්සේ මුළු ලෝකේ සෑම මිනිස්යන් වෙනුවෙන් ජීවිතේ පූජා කරා. උන්වහන්සේ වදවින්දා. උන්වහන්සේ වේදනා දරාගත්තා. උන්වහන්සේ දුක උසුලගත්තා. උන්වහන්සේ සියලු පාපෙන් අපිව ගලවන පිණිස, සියලු අධර්මිෂ්ඨකමින් අපිව නිදහස් කරන පිණිස උන්වහන්සේ ජීවිතේ දුන්නා. හලලූයා. ඒ කසපහර කරන කොටගෙන උන්වහන්සේ අපේ සියලු අයිතිකම් වලට දරන්න ඕන වදය උන්වහන්සේ වින්දා. හලලූයා. අපි සමහර දේවල්, ඉතා කුඩා දේවල් නිසා අපේ ජීවිතේ අපි නැති කරගන්නවා. අපිට මේවා අමතක වෙනවා. අපිට පොඩි රිදීමක් ආවහම අපිට මේවා අමතක වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ නිසා අපි කොතනද ඉන්නේ? මට ඒ දේ කල්පනා වුණා. මම පැය දෙකහමාරක් තිස්සේ මම මේ බයිබල් කාරණා කොටස් ගොනු කරගෙන බයිබලේ පෙරලමින් සිටින අතරතුරේ තමයි මට මේ මැසේජ් එක ආවේ. මම ටික වෙලාවක් මේ සියල්ල පැත්තකට දාලා අපි කොතනද සිටින්නේ කියන එක මම මෙනෙහි කරා. මම කොතනද සිටින්නේ? මම කොයි ආකාරයේ ජීවිතයක්ද ගත කරන්නේ? මම කොච්චර දරා ගන්නවද? මම කොච්චර ඉවසනවද? ස්වාමින් වහන්සේ අපිව කැඳවලා තියෙන්නේ දිราපත් වෙන්නා වූ ටුන්නක් ලබා ගන්න නෙමෙයි. ආමෙන්. හලලූයා. හලලූයා. බොහෝ කාරණා තිබෙන අතර මං අවසන් කරන්න යනවා. ස්වාමින් වහන්සේ එලිදරව් 2:3-4:5 වල කියන පළමු ප්‍රේමය අත්හැරීමක් නිසාද? මම බයිබලේ කියවන්න යන්නේ මරණය දක්වාම ස්ථීර සිටින්න එවිට ජීවනයේ ඔටුන්න ලැබෙනවා කියලා එලිදරව් 2:10 කියනවා. මරණය දක්වාම ස්ථීරව සිටින්න ස්වාමින් වහන්සේ අපිට කතා කරා. ඒ දාසයා මොනවාද ලැබුවේ? කඩු පහරක් තමයි ඔහුට ලැබුණේ. දෙවියන් වහන්සේ වෙනුවෙන් දන ගහලා, යේසුස් වහන්සේ වෙනුවෙන් ප්‍රකාශ වුණාම දෙවියන් වහන්සේ පිළිගන්නවද?
එහෙම නැත්තම් වෙනත් දෙවි කෙනෙක් පිළිගන්නවද කියන එක ඔබ ඉදිරියේ තැබුවාම මෙච්චර දේවල් කරපු දෙවියන් වහන්සේ මට මම කොහොමද කියන්නේ තව කෙනෙක්ව පිළිගන්නවා කියලා. යේසුස් වහන්සේ මගේ ජීවිතේ බේරුවා. වහලෙන් වැටෙන වෙලාවේ මාව බේරුවේ නැත්තම් මං අද ජීවතුන් අතර නැහැ. ඒක අත්දැකපු මම කොහොමද කියන්නේ යේසුස් වහන්සේ ජීවමාන නැහැ කියලා. උන්වහන්සේ ජීවමානයි බලවන්තයි. හලලුයා. හලලුයා. ඒ නිසා බොහෝ බයිබල් කොටස් බොහෝ දේ තිබෙන අතර අපි නැකිටිමු සෑම කෙනෙක්. අපි දෙවියන් වහන්සේට බාර වෙමු. අපේ ජීවිතේ අපි ස්වාමීන් වහන්සේ තුල මේ මරණය දක්වාම ස්ථීරව සිටින්න එවිට ජීවනයේ ඔටුන්න ලැබෙනවා කියලා දෙවියන් වහන්සේගේ වචනය කියන. ඔබ ඔබට එන පීඩාව, පරීක්ෂාව, වටපිටාව කිසි දෙයක් ගැන බලන්න යන්න එපා. හලලුයා. හලලුයා. ස්තුති වේවා ස්වාමීනි. ඒ පදේ විතරක් මම හරිලෙස කියවලා අවසන් කරන්න යනවා. හලලුයා. නුඹ විඳින්ට යන දේවල් වලට බය නොවෙන්න. බලව නුඹලා විමසනු ලබන පිණිස යක්ෂයා නුඹලාගෙන් සමහර දෙනෙක් ඉරගෙයි දමන්ට යන්නේය. නුඹලා දස දවසක් පීඩා විඳින්නේ මරණය දක්වා විශ්වාසව සිටපන්ය. එවිට මම ජීවනයේ ඔටුන්න නුඹට දෙන්නෙමි. ආමෙන්. හලලුයා. හලලුයා. ස්වාමීන් වහන්සේ සභාවට කියන දේ කන් ඇත්තෝ අසාවා කියලා උන්වහන්සේ මේ වචනේ අවසන් කරනවා. හලලුයා. අපි අපේ දෙනෙත් පියාගෙන ඔබ පීඩා දරාගත්තනම් ඉවසගත්තනම් ඒක ස්වාමින් වහන්සේ ඉදිරියේ ගෞරවයක් ප්‍රසන්නනීය දෙයක්. ඔබට මහත් වූ ත්‍යාගයක් ස්වාමින් වහන්සේ සූදානම් කරලා තියෙනවා. ඔබ යම් පීඩාවක් මැද්දේ ගමන් කරනවා නම් දෙවියන් වහන්සේට ස්තුති කරන්න යටහත් වෙන්න ස්වාමින් වහන්සේ ඔබව උසස් කරන්න යනවා. හලලුයා. හලලුයා. අද පොළවේ තිබෙන දේ ගැන කල්පනා කරන්න. ඔබ ගෙදර ගිහිල්ලා කීප වතාවක් මේ ආමොස් පොත, ඒ වගේම සෙකරියා පොත, මේ අනාගත වාත්‍රුවරුන්ගේ පොත් කියවන්න. ඔබට දැනෙන විදිහට ඔබ කියවන්න. ඔබට ලැබෙන ප්‍රවෘත්ති වලින් ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි මේ අවසාන කාලේ කොයි ස්ථානයේද අපි සිටින්නේ කියලා. හලලුයා. යම් කිසි කෙනෙක් ඔබ වේදනාවට පත් කරලා තිබෙනවා නම් ඔබ කිසි කොන්දේසියක් නැතුව ඒ අයට සමාව දෙන්න ස්වාමින් වහන්සේ එයයි බලාපොරොත්තු වෙන්නේ මේ උදෑසන. හලලුයා. හලලුයා. අපි සෑම කෙනෙක් දෙනෙත් පියාගෙන යාඥාවෙන් ස්වාමින් වහන්සේගේ පාමුට ලං වෙමු. හලලුයා. ඔබ යම් බලාපොරොත්තුක මේ උදෑසන පැමිණියද එදා සුංගම් අය කරන්න වෙතට ඇවිල්ලා ඒ සුංගම් අය කරන්න වෙනස් වුණාම කිව්වා මට ඇති දෙයින් දෙකෙන් කොටසක් මම දිලිඳුන්ට දෙනවා. ඒ වගේම මගේ ඇති සියලුම දේවල් මම බෙදලා දෙන්න කැමතියි. මං අයුත්තේ ගත්තනම් කාගෙන් හරි ඒකේ හතරක් මම දෙන්න යනවා ඒ අයට. හලලුයා. හලලුයා. අපිව වෙනස් කරන දෙවියන් වහන්සේ, අපේ ජීවිත වෙනස් කරන දෙවියන් වහන්සේ, අපිව පරිවර්තනය කරන වෙනස් කරන්නා වූ දෙවියන් වහන්සේ, අපේ වටපිටාව වෙනස් කරන්නා වූ දෙවියන් වහන්සේ, අපේ වාතාවරණය වෙනස් කරන්නා වූ දෙවියන් වහන්සේ, අපේ පීඩා මැද්දේදී අපිට කතා කරන්නා වූ දෙවියන් වහන්සේ, අපි ස්තුති කරමු දෙවියන් වහන්සේ. හලලුයා. ස්තුති වේවා ස්වාමීනි. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මෙතරම් යහපත කරන මට කෙලසින් ස්තුති කරම්. හලලුයා. ස්තුති වේවා ස්වාමීනි. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ඔබට මහිමය වේවා. සෑම කෙනෙක් මේ උදෑසන බලාපොරොත්තු විරහිත වෙන්න එපා. ඔබට මට ජයග්‍රහණයේ ඔටුන්නක්, නොදිරන්නා වූ ඔටුන්නක් ස්වාමින් වහන්සේ සූදානම් කරලා තිබෙනවා. ඒකට ගැළපෙන ලෙස ඒ ජීවිතේ මාරු කරන්නයි, ඒ ජීවිතේ සකස් කරන්නයි, ඒකට ගැළපෙන ලෙස මනසක් ඇති කරන්නයි ස්වාමින් වහන්සේ අපිට කතා කරන්නේ. හලලුයා. හලලුයා. ස්තුති වේවා ස්වාමිනි. ප්‍රශංසා වේවා. ඔබට මහිමය වේවා. දෙනෙත් පියාගෙන අපි ගියේ ගීතිකාව ගායනා කරමු. මෙතරම් යහපත කරන මට කෙලසින් ස්තුති කරම්. හලලුයා. ඔරබස්සං කලබන්නේ. මෙතරම් යහපත කරන මට කෙලසින් ස්තුති
දෙවියන් වහන්සේගේ වචනෙන් කතා කරේ ඔබටයි මටයි. දේව වචනේ පැහැදිලිව පෙන්නවා බ්‍රදර් ඉවාන් එක පේත්‍රුස් පළවෙනි පරිච්ඡේදයේ තරාතිරම් බලන් නැතුව ක්‍රියා කරන දෙවියන් වහන්සේට නුඹලා පියාණනී කියනවනම් නුඹලාගේ විදේශ කාලය විදේශ ගත වෙලා ඉන්න කාලය ප්‍රවේශමෙන් ගත කරපල් දෙවියන් වහන්සේ තරාතිරම් බලන්නේ නැහැ මෙයා පෝසතාද මෙයා දුප්පතාද මෙයා පාස්ටර්ද වැඩිමහල්ද බ්‍රදර්ද මෙයා දසයෙන් කොටස් කීයක් දානවද මෙයා කවුද කොච්චර අධ්‍යාපන සුසුකම් තියෙනවද මෙයාට නැද්ද උන්වහන්සේ තරාතිරම් බලන්නේ නැතුව ක්‍රියා කරන දෙවියන් වහන්සේට අපි තාත්තා කියනවනම් තාත්තා අනිත් මිනිස්සුන්ට එහෙම ක්‍රියා කරනවා නම් දරුවන්ට ක්‍රියා කරන්නෙත් එහෙම තමයි ඒක නිසා අපේ විදේශ ගත වීමේ කාලය තමයි මේ මොකද අපේ නාගරිකත්වයේ තියෙන ස්වර්ගී ඒක තමයි අපේ ගෙදර විදේශ ගත වෙලා ඉන්න කාලය මේක මේ කාලය ප්‍රවේශමෙන් ගත කරලා දේ වචනේ අපිට අනතුරු ඇඟෙව්වා ප්‍රවේශමෙන් ගත කරලා උන්වහන්සේ තරාතිරම් බලන් නැතුව අපි එක් එක් කෙනා වෙනුවෙන් ක්‍රියා කරනවා ඒ වගේම සෙකරියා පොතේ ඒ පද කාණ්ඩය මම ප්‍රමුක්ට ඇරියා වීඩියෝස් කීපයක් මට ඊළඟ දේශනාවේදී මම ඔබට විස්තර කරන්නම් බ්‍රදර් කිව්වා නේද ඇස් දිය වෙනවා දිව කටේම දිය වෙනවා බයිබලේ හරි ලස්සනට පැහැදිලි කරලා දිනනවා දැන් ලෝකේ අලුත්ම උපකරණේ රහසිගතව තමයි ඊශ්‍රායලයට තාක්ෂණේ ආවේ නමුත් දැන් ඒක එළියට ඇවිල්ලා තියෙනවා ඒක ඇවිල්ලා ලේසර් බෝම්බ එක ඒ බෝම්බේ වැටුනම ගොඩනැගිලි කැඩෙන්නේ නැහැ ඒකෙන් කිරණ නිකුත් වෙනවා ඒ කිරණ ශරීරගත වුණාම අධික උණක් දවස් 3ක් ඇතුළත හැදෙනවා ඒ උණත් එක්ක පාරේ යනකොට එයාගේ මස්තික දිය වෙලා යනවා ඇටකටු විතරක් පාරේ වැටෙනවා ඒ ඇටකටු ඇල්ලුවොත් එයාටත් ඒ කිරණ ඇතුල් වෙනවා දේව වචනේ ඔය සෙකරියා පොතේම තියෙනවා මුල් පදවල පරිච්ඡේදවල ඇටකටු ළඟ බෝඩ් එකක් ගහනවලු මේව අල්ලන්න එපා කියලා ඒවා දැන් සකස් වෙලා තියෙන අපි ඉදිරියේදී බලමු මේ ඒදොම් කියන්නේ කාටද ගොක් කියන්නේ කාටද මේ ඔක්කොම බයිබලේ ලියලා තියෙනවා ඒක නිසා ඔබ ඉගෙන ගන්න ඕනේ ඊශ්‍රායලයේ වෙනුවෙන් දෙවියන් වහන්සේ කොහොමද ක්‍රියා කරන්නේ හතුරා කොහොමද විනාශ වෙන්නේ මේවා ඉගෙන ගන්න දෙවියන් වහන්සේගේ වචන අපි ඉස්සරහට ඉගෙන ගමු බ්‍රදර් අද ආරම්භයේ දුන්නා ස්වාමින් වහන්සේට ස්තුති අපි මේ විදේශ විදේශගත කාලය අපි ප්‍රවේශමින් ගත කරමු අපි ආක්ෂා කරමු ප්‍රේමණීය දෙවි පියාණනි ඔබට ස්තුති මෙයන් අරගු දාස්තන ඔබගේ වචනේ කාරණා කොටගෙන අපිට කතා කරා ස්වාමිනි ඔබ වහන්සේ පැහැදිලි කරලා දුන්නා අභක්තිකයෝ ලෙස ලෞකිකයෝ ලෙස ලෞකික තෘෂ්ණාවල් ඉෂ්ට කරමින් මාංශය පිනවමින් ගමන් කරන්න නෙමෙයි ශුද්ධවන්තයෙක් ලෙස දෙවියන් වහන්සේ ශුද්ධව සිටින බැවින් අපිත් ශුද්ධව සිටින්න අවශ්‍ය බව මේ උදෑසන අපිට කතා කරා ස්වාමිනි තවත් පාපයට ඉඩ දෙමින් පාපය තුළ ගමන් කරමින් මාංශය පිනවන්න දෙන්න එපා මේ කාටවත් අපි කාටවත් ඉඩ දෙන්න එපා හැම කෙනෙක්ටම ඔබ වහන්සේ සතුටු කරන ජීවිතයක් ගත කරන්න උදව් කරන්න ඔබට බාරයි යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් ආමෙන් හොඳයි අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වුණා වූ ඔබට බෙහෙවින් ස්තුතියි අපි සජීවී විකාශයේ මෙතකින් අවසන් කරනවා ඔබට පුළුවන් සිකුරාදා සවස 5:30ට සුව මෙහෙ ඔස්සේ අප සමග සම්බන්ධ වෙන්න. හොඳයි ඔබ සියලු දෙනාට ජේසු පිටයි. ආමෙන්. ඔබ ගෙනාව දසයෙන් කොටස් ස්තුති දීමන අතට ගන්න